ධර්මදේශනා මාලාවේ පාරමිතා කොටස තමයි අපි මේ දවස්වල සාකච්ඡා කරමින් ඉන්නේ. විශේෂයෙන් සත්‍ය පාරමිතාව අපි ගිය ධර්මදේශනාවිත් පහුගේ ධර්මදේශනාාවදිත් සාකච්ඡා කළ. නමුත් සත්‍ය පාරමිතාවේ තවත් සාකච්ඡා කළ යුතු කරුණු බොහෝම තියෙනවා. ධර්මය තුළ යටගිය සැඟවන කරුණු සියල්ලම ශක්ති ප්‍රමාණයෙන් මතුකරවමින් ධර්මාවවබෝධය ලබාදෙන්ඩ දරණවෑයමක් නිසා මේ සත්‍ය පාර්මිතාවේ බොහෝ කරුණු පිළිබඳව භාග්‍යතුන් වහන්සේගේ ප්‍රකීර්ණක දේශනාවේ කොහොම සඳහන් කරනවාද. ඒක ඇන විස්තරාර්ථ දේශනාව අටවා කතාවේ ොහො පැහදිලි කරලතිේ නොද කියන කාරණාව අපිය අද සාකච්ඡා කරඩ උත්හ කරමු. මේ අටුවා කතාවේ සඳහන්වෙන කාරණාව අප ඉතා නිවැරදිව සාකච්ඡා කළ යුතුයි නිවැරදිව අවබෝධ කළේතුයි. නිරන්තරයෙන් අපි පින්නතුන්ට සඳහන් කරනවා මේ ලෝක තියෙනවන අති භයාන කවියක් ඒ වෙන මොකුවත් නෙමෙයි ඒ මේ ධර්මරත්නයයි පුද්ගලයා සංසාරයෙන් එතර කරඩත් මේ ධර්මයට හැකියාව තියෙනවා නමුත් ධර්මරත්නය වරදධන වනං එක ඇලපිල්ලක් ස්පිල්ලක් වෙනසුනත් පුද්ලයාට අපහක දොරෑරෙනවා කෙයි සඳහන් කරන්නේඒ තරන් ඒකයි සඳහන් කළේ ලෝකි තියෙන භයානකාවිය කියලා දෙනිසා මේ අටු අදේශනාව අප මනාවම මේ පුස්තකත් ආශ්‍රය කරගෙන සාකච්ඡා කරමු අටවාවීම සඳහන් කරනවා යමෙක් භාග්‍යවතුන් වහන්සේ විසින් අනු දෙන වදාල විනය වෙනස් කරනවානම් ඔහුදු සීලේ කියලා යම් කෙනෙක් භාගතුන් වහන්සේ දේශ කරපු සූත්‍ර පිටේ ප්‍රතික්ෂේප කරනවාන වෙනස් කරනවාන ඔ මිත්‍යා දුෘෂ්ටිකේ කියලා. කොයි තරන් ගැමුරුද භාග්‍යතුන් වහන්සේම සොයා අවබෝධ කරගන දේශනා කරපු අභිධර්ම පිට්ටකයේ වෙනස්රර වරද්ද වරද්ද ලෝකයට දේශනා කරනවාන ඒ පු ජලයා අන්තිම කාලි උම්මත්තකෙක් වෙනවා කියල සඳන් වෙනවා.ඒ තරන් ගැමරු ඉධර්මරත්නය පිළිබඳව පිළිපැදිය ුතු ක්‍රමේ. මනාවම අවබෝධ කරගෙන මනාහම දැනේගෙන ගතයතුයි මෙම නැතිව වුණත් දේශකයට ශ්‍රාව කෑටත් දෙපිරිසටම සිදුවනි අනර්ථයක්. අපි අද සූදාානන්වෙෙන්නි සත්‍ය පාරමිතාව පිළිබඳු කරු ටික් තව තව සාකච්ඡා කරන්නට. මේ සඳහා සාකච්ඡා කරන්න තියෙන පාරමි ජාතික කතාව අතර බොහොම වටින්න ඒ ජාතික කතාවක් තමයි ුදුරජාණන් වහන්සේ බෝධි සත්්‍ය කාල කපි රාජ වඳුරු රාජය කැටියට පුදුනා වඳුරු කණ්ඩායිම රජෙක් හැටියට මේ සියලු ජාතික කතා අපි බොහොම කැටියෙන සාකච්චා කරන්නේ මේ වඳුරු රජ හැටියට වඳරු රෑණ ඉපදිලා රෑන පිට තනියම තමයි කටේතු කරන්නේ විශාල වදුුර බොහෝම ශක්තිමති ගෙන් මෙහා පැත්තේ ජීවත්වෙනවා ගඟෙන් එහා පැත්තේ බොහම ලස්සන වූයනත් තියෙනවා පලතුරු ඇවිලා මෙය තන ඒ පැත්තට යනවා හැමවෙලා මාහාර ගණ්ඩ සත්‍ය වචනය සහ සත්‍ය මේලෝකෙ කොච්චර වටිනවාද කියන රණාව අපි මේ අද සාකච්ඡා කර වියට යන්න ලෑස්ති වෙනකට මේ ගඟමැද්ද තිෙනවා සමතල අබිමක් පොඩි ගල් කැටයක් ගගේ මතු විච්ච ගල නිසා මෙ ගොඩ ඉඳලා ගලවුඩට පනිනවා එක පිම්මක් ඒ ගලවුඩ ඉඳලා ඊනඟ පින්ම් මේ ගොඩට පරිනවා තිහෙම පැනල්ල මේ පලතුරුුවනු බහ කරලා නැවත හැන්දවි ගලට පැල්ල මෙ ගොඩට පනිවා තමක් ජීවත්වයෙන් ප්‍රදේශයට ඉද කාලයක් මෙහෙම කරගෙන යන කොට ගඟ ඉන්නවා කිබුල් ජෝඩුවක් මේ කිම්බුල්ගේ ගෑනු සතාට හිතෙනවා මේ විශාල වානරයාගේ හරදමාන්සය අුභව කරන්නේ තිබුුණු හොදයි කියලා දොල්ල දුකක්ක උපදිනවා. ඒ නිසා කිින්ගුරු රජ්ජරුවන්ට මතක් කරනවා ස්වාමීනිි මටාර විශාල වානරයාගේ හරදමාන්සය අනුභෞකිරීමේ දොලක් ඉපදිලා තියෙනවා ඒක මට ගෙනල් දෙට ඒ බොහම සුදුු දෙයක් මංඒක කරන්න එහෙම තීරණය කරලා වන්ඳුරා ඇවිල්ලා ගල උට ගොට වුනා ැ දන්නවා හැන්දෑේ කිඹුල ගලවට ගොට වුණා දන්නවා හැන්දැයි වදුරාපහු යන්නන්නේ මෙතනින්. එතකොට අල්ල ගන්න බලාපොරොත්තුව තමයිතියෙන්නේ. දහවල් කාලයේ පළතුරු අනුභව කරමින් හිටපු වානර රජ්ජුරු නිකමට බැල්ව ගල දිහා. බලකොට දැක්ක වෙන දට වඩා ගල උසයි. ඒවගේම ගල ලොකුයි. ඒවෙලාවෙ හැඟීමක් කෙනවා අද කොහමුවත් මේ ගගේ වතුර අඩුවෙන්ඩ විදිහක් නෑ වතුර අඩවෙලා ගල උඩට මතු වනා නෙමෙයි ඒමන මෙතන වෙනමොකක් කරි සාධකයක් තිබිය යුතුයි. මාව අල්ලාගැනීම සඳහා හිිඹුලෙක්වොත් ගලුඩට ගොඩ වුනාද කියලා හිතුුණා ෂණක වැටහෙන නුවනක් තිබුණා මහා වැටහෙන නුවන තිරිසගාත් මේක හිටියත් ඒ නුවනින් කල්පනා කලා ල්පන කරලා සැකහැර දනගැන් ුවන එක බලික්ඉන්නවාද කියලා තැන් තීරණය කිරුව ගලටමං කතා කරන්න ගලකවදාවත් කතා කරන්න ති බවඇත්ත නමුත් මේ උපාය දන්න අනුවන පාශානය කලාමන්ත්‍රණය කළා දෙවනි වතාවටත් පාශානය පාශානය කලාමන්ත්‍රණය කළා තුංගෙන වතාවට හන පාශානය ඇයි අද මගත්තක කතා කරන්න නති මගේ වචනයටට අද සවන් දෙන්න තියයි කියලහවා ඹලල්පන කළ වෙන මේ ගල්කටේ වඳුරු රාජත්තික කතා කරනවා ඇති. අද මම උඩට නැගලන් නිසා නි්ෂබ් ද ඇති. ඒ නිසා මම කතා කරන්නරුවනේ. එහෙම හිතලා කිඹුල් රාජයහනවා ඔබ මට කතා කලේ කුමන කාරණාවක් සඳහාද. ඒවෙලායන ඔබ කවුදු කඹුලික්ද. ඔවු මුල මොකක් සඳහා බෝතින්ටාවද බ රදමාන්සේ පාර්ථනා කරගනමි තිටවා. ඒවෙලා බෝෂානණන් වහන්සේ කල්පනා කරනවා මගේ හරදමාන්සේ කඩාගන්නවා කියල කියන්නේ. මේ පුද්ගලයා සංසාරය අප්‍රමාණකු සලයක් පුරුවගන්නවා. ඒහින්ද මුහුටම පිහිට වෙන්ටුවන. ඒ පිහිට නිර්දමාන්සේ දීල නෙවෙයි ඔහු සසර ඇතිකරගන්නව දුක්කන්දරාවෙන් නිදහස් කරගැඩුනේ. හැබැයි ඒකෙන් බේරෙන්ඩ ට බොරු කරන්න බැ කවදාවත්. මම සත්‍යවාදී කෙනෙක් මම සත්‍ය ආරක්ෂා කරන කෙනෙක් බොරු කරන්නක් දෑ දනිසා කල්පනා කලා කොහොමද ඔහුත් බේරගෙන මත් බේරෙන්නේ. තිබුලට කතා කරල කීවා ඔබට මගේ හරද මාන්සිය අවශ්‍යයි. මම ඔබළඟට දැන් එනවා ඔබ කට අරගෙන ඉදල මංගල්ල ගන්ඩ ම ඔබලඟට එනවා නමුත් වදුරු රජ්ජුරූ දන්නවා කිම්ඹුල කටෑරහම ඇස් දෙක වෙහෙනවා කටේරිහම ඇස්පේන්නේ නමුත් බොරුවක් කීවෙත්නය මං ඔබලඟට එනවා. එනකොට අල්ලගන්ට. ම්ඹල හුදු කටෑර ගතා ඇස් දෙක වෙහිලගලා. විදුලයක් වගේ කිම්ඹල ගෑන්ග ඩට පැෙන්න්න විදුලියක් වගේ ඒතිනගේ හැපැතර පැවා.කිම්ඹලට බැරිවන අල්ලගන්ට.කිම්ලට මතක් නෙත්නය මගේ ඇස් දෙක හහිල තියෙන්න.කිම්බුල පුදුමයට පත් වනා වදරු රාජයා මගින් බේරි ලගේ පැහැටි දෙනිසා කිමුරා වන්දුරු රජරුවන්ට කතා කරනවා ඔබ මහස්්‍රේෂ්ට කෙනෙක් ඒවගේම ඔබ හරි උතුම් කෙනෙක් ඔබ බොරුවක් කියලා මම රැවක්ටුවේ නෑ ඔබ ප්‍රකාශ කරපු කාරණාව ඒ විදිහටම ඔඹ විෂ්ට කළා නමුත් ඔබ ජීවිතය බේරගෙන යඩගියා ඔබ ඉතාම උපායශයලී කෙනෙක් එහෙම උපාය දන්න අය මේලෝක බොහම ශ්‍රේෂ්ටයි ඒයට කවදාවත් වරදින්නේ නෑ. මෙදන් කෙම්ඹු ලකන්නේ උපාය දන්නයට කවදාවත් වරදින්න නෑ ඒසාකිමුුල් රජුරු සඳහන් කරනවා මෙතමේ මඒවයි කැඳවීය මමද එන්නමයි ඔහුට කීවෙමි ඔහුගේ හිස මැඩගෙන පරිතරෙස් පිහිටියමී වදරන ලදී. ලකිව එ කියලා මම එ කිව මුල එඩකිවා. නවත් මම ඔහුලකට ගියා ඔහුට මාව දැහගන්ඩ නොදී ම ති පරතරට පරතරට ගියා දෙනිසා සඳහන්කරන යම්හයකින් සතතිය රැකීමට තම ජීවිතය පරිත්‍යයාග කොට මේ කරන ලද්දී එහෙී මේ සතති රකිින්ඔ නිසා මගේ ජීතය ඔහුට පරිත්‍යයාග කලා. බැරිවෙලාවත් ඔහු අල්ලගත්තන අල්ගතන ම ජීතය මට නෑ. සත්‍ය රක ින්දෝනෙන් නිසා ම ජීවිත පරි්‍යග කළා නමුත් ම ජීවිතය බේරගෙන පරතරට ගියා ඒනිසා සඳහන් කරනවා සත්‍ය වචනයෙන් මහා සමවූෙක් මේ ලෝකේ නැත්තේය මහා සමානයක් සත්‍ය වචනය ඉන්න මේ ලෝකයේ නැත්තේය මේ මාගේ සත්‍යපාරමිතාවයි උන්වහන්සේ හම අධිෂ්ඨාන කරනකොට කිඹුලා වනාහි ඒ ආශ්චර්රය දැක මේ වඳුරු රජවිසින් ඉතා ආශ්චර්යත්ම කරන ලදෙයි සිතා පින්වත් වඳුරු රජන මේ ලෝක ධර්මහතරකින් යුක්ත වූ පුද්ගලයා සතුරන් වැඩ පවත්තයි වරු රජ මේ ලෝකේ ධර්මහතරකින් යුක්ත පුද්ගලයා සතුරන් වැැඩ පවත්වයි මොනවාදේ ධර්මහතර යම් ධර්මහතරක් වෙත්නම් ඒ සියල්ල ඔබ සතුයි සතුරන් වැඩ පවත්වන ධර්මහතරක් ලෝකෙ තියෙනවා නං ඒසියල්ල ඔබ ඔබ සතුයි. යස්සේතයේ චතුරෝ දම්මා වානරින්ද යත්හා තව සච්චං දංමූ දිිති චාගූ දිිට්හන් සෝ අතිවත්තති ඒ ධර්මහතරින් පළවෙනික තම සත්‍යය දෙවනි කරණාවතමයි පරීක්ෂා ඥානය පළවෙනික සත්‍යය එ රන පරීක්ෂා ඥානය තුන්ගනි කාරණාව දෛරයේ හතරවෙනි කාරණාව ්‍යයාගයේ එ හතර ඔබ ගව තියනවා සතතිය ඔබ මාලගට එනවා කීවා ඔබ පරීක්ෂා ඥානය ඔබ මනාව පරීක්ෂා කලලා බේරෙන්ඩෝන ක්‍රමය මටකීව කටාරීඩ කියලා මම හිතුවේ ඇති වුණට ඔබ දැනගෙන හිටිය කට හරි හම ගැස් දෙක බැහෙන පව. පරීක්ෂාකීමේ ඥානයක් ඔබගව තිබුණා. දෛරිය ඔ හරිවීරයවන්තයි පරිත්‍යයාගේ නමුත් ඔබ මට ජීවිත පරිත්‍යයග කලා මට ජීවිතය දැහගණ්ඩ ැරිවුණාට ඔබ මට ජීවිත පරි්‍යයග කළා. යම් කෙනෙක් ඔය ධර්මතා හතරින් මේ ලෝකයේ යුක්තයිනං ඔහු තමා කරෙහි එ සියලුම සතුරන් මැඩල්නෝ එ ඒ කාරණා හතර නිසා ඔබ විසින් මා මැඩලඩේ දනා බෝසතහණන් වහන්සේ බොහෝම ප්‍රීතියට පත්වෙනවා අදත් මාරක්ෂ කරන සතතිය එසේ මාරක්ෂා කළා එම ඒ සතතියට මේ ලෝකයේ කොයි තරං දේවල් කරන්න පුළහන්ද ඒ කාරණාව මනාවම තහවුරු කරල පෙන්නෙන කාරණාවක් තමයි මේ වට්ට පෝතක චරිතයේ අප බුදුරජාණන් වහන්සේ වටුවක් වෙලා ඉපදදුනාත්මයක් තිබුණා බෝසත් කෙනෙක් උපදිනවනං පුංචි මාත්මයක වටවිකුට වඩා පුංචි වෙන්නේෙ නෑ කියළ සඳහන් කරනවා විශාලාත්මයක් ලබනවනං අලියෙකුට ඇතිකුට වඩා විශාලාත්මයක් ලබන්නේ නැහැ මේ නියතවිවරන ලැබුවට පස්සේ වටුවක් වෙලා පුංචි වෙන්නේ නෑ අලියඇතිකුට වඩා ලකු වෙන්නේ එහෙනම් එකාත්මයක වටවික් වෙලා ඉපදුනඋ වහන්සේ තිෙක් වට පැටියෙක් අම්ම තාත් එක්ක ජීවත්වෙන තාම අම්මගෙන් අම්මගේ හොටෙන් කෑම කාල ජීවත්වෙන කාලය. මෙහෙම කල්ගිවීගෙන යනකොට විශාල ලැවගින්නක් විශාල ලැවගින්නක් ඇතිවුණා. මේ ග්‍රේෂ්ම කාලයට ලැව්ගිනි ඇතිවෙනවා. ලැවගින්නක් කියල ැනීමේ අපි දකින සාමාන්‍ය ගින්නක් නෙමෙයි. මහා ගිනි පරුවත වගේ කඳු වලල වගේ ශාල ගිනි ජාලාවල් පැතිරි පැතිරියෙන්නේ මේ කාලි තමයි මේ ගිනි ජාලාාව පැතිරෙන්ට පටන් ගරන්තින ලැව ුන්න වටු පැටියා බොහොම බොහම චෝටී ගින්න පැතිරීගෙන පැතිරීගෙන නව වටුවම් මට ඉතාතර කරන්න දෙයක්නෑ ඒ දෙන්න තමන්ග ජීවිතය බේරගෙන අඳගියා පටු පැටියා රංයන්න ද වටි පටි ගටල හිියුවත් තම ජීවිතෙ ැතිෙන කරන්නන ජීති බේරගන යවා එදත් වටුවම්ම මහමායදේවන් වහන්සේමයි. එදා වටතාත්තා සුද්දෝදන මහරජාණන්මයි අන්සාරය එකට න හැට වටට පෝත කඇරදැන් කරන්න දෙයක් නෑ දනි සා ීරණය කරන මා බොහම අසරණයි නවත් මම්බේරෙන් ම මොකක් කරික්‍රමයක් මා විසින් පාවිච්චි කළ යුතුමයි කර්පනා කරනවා මේ වට්ටක ජාති කතාවේ සඳහන් කරන උන්වහන්සේ ඒ නිසා සත්‍යයක් ක්‍රියාවක් කළා කලා හැබැ මේ සත්‍යයක් ක්‍රියාව ඉගෙනගන්නව වන හැමුවටම හොඳටම වටිනවා අපිට ජීවිතය සත්‍යය ක්‍රියාවක් කරන්න අවස්ථාවක් එළබෙන්ඩ පුළුවන් එහෙමන නිවැරදිව සත්‍යයක් ක්‍රියාවක් කරන්නේ කොහොමදග කාරුණාවත් මේ දේශන අවතුලින් ඉගෙන ගම පිට ච්චෝන ල අපි සත්‍ය ක්‍රියාව කරල බලමු. අපි සත්‍යය නං අපිට ප්‍රතිඵල තියෙනවා. නමුත් කෙසේ ඒක කරමුද කියන කාරනාවත් අප මෙ සේම දැනකමු. මේ වටපෝතකය කල්පනා කරනවා අත්ති ලෝකයේ සීලගුණෝ සච්චන් සෝචය නුද්දයා තේන සච්චේන කාහාමී සච්චන් කිරිය මුත්තමං ලෝකයහි ීල ගුණේ කියල එකක් තියෙනවා. සත්‍යය පිරිසිදු බව හා කරුණාව කියල එකක් මේ ලෝක තියෙනවා. ඒ සත්ත්‍ය හේතුකට ගෙන උතුම් සත්‍ය ක්‍රියාවක් කරන්නමි ලෝකයේ සීල ගුණේ කියල එකක් තියෙනවා සත්‍ය ගුණේ කියල එකක් තියෙනවා කරුණාව කියල එකක් තියෙනවා. මේ කාරණා හේතු කරගෙන මම උතුම් සත්‍යය ක්‍රියාවක් කරනවා දැම ගින්නම් බේරෙන් ආවද්්‍යෙත්වා ධම්ම බලන් සරිත්වා පුබ්බ කියයජිනී සච්ච බල මවස්සායේ සච්ච කිරිය මකා සහන්ති පූර් කාලයේ බුදුරජාණන් වහන්සේලා සිහිකොට ධර්ම බලය ආවර්ජනාකොට සොකීය සත්‍ය බලහි පිහිටා මම සත්‍ය ක්‍රියා කලිමි එළවදාරනවා. පෙර බුදුරජාණන් වහන්සේලා සිහිකෙදුව තමන්ගේ සත්‍ය බලයක් සිහිකෙරවා. එහෙම සිහිපත් කරලා සත්‍ය ක්‍රියාවක් කළ සඳහන් කරනවා යම් කලෙක්ක මහසත්්‍යයෝ අතීතයහි පිරිනිිවිය වූ බුදුරජාණන් වහන්සේගේ ගුණයත් ඒ ගුණයන් සිහිකොට තමන් කරහි විද්‍යමාන වූ සත්‍ය ස්වභාවය අරභයා යම් ගාථාවක් කියා ල් හි සත්‍යයක් ක්‍රියා කළ හුද එය දැක්වීමට සන්ති පක්කා යනදීගාතාවක් සඳහන් කරලා තියෙනවා කියලා මේ සත්‍යයක් ක්‍රියාව කරන වෙලාවී හැබැයි තමන්ගාවත් කිනම් හෝ සත්‍යයක් තියෙන්ඩ මෝනේ අපි ගාවත් කිසිම සත්‍යයක් නැත්තන් බලවත් සත්‍ය ක්‍රියාව කරන්න බෑ අපි ගාවත් මොකක් හරි සත්‍යයක් තියෙන්ඩ මෝනේ කරුණු සඳහන් කර කරනකොට බඳුරු රාජයට ඇතිවෙච්ච නුවන දැ වටු පැටියට තියෙන කල්පනා කිරීමේ ශක්තිය. මනාවම් ධර්මකාරණාව අවබෝධ කරල නැත්තං කෙනකුට මේක විහිළුවක්වාගන්න පුළුවන්. නමුත් කරින් සාකච්ඡා කරලා තියෙනවා මේ තිරිසං ජීවිතය වනාට අවබෝධ කරලා තියෙන්දන මේ පරමිතා පුරාගණය බෝධත්ය. අප කෙනෙක් සාමාන්‍යෙනෙක් නෙවී කියන කරනාව හැමවෙලාම ඉස්මතු කරන මතක තියගන්නටය එනිසා පුදුමාකාර බලයක් පුදුමාකාර ශක්තියක් පුදුමාකාර සීල ගුණයක් මේ ජීවිතය පුරාමතියෙනවා ඒ නිසා මොනාත්මයක හිටියත් වහා වැටහෙන නුවනක් ව වැටහෙන නුවනක් තියනවා. තවත් කෙනෙක් කල්පනා කරන්න පුළුවන් නිවන හොයාගෙන යන මාර්ගයට මේගේ කටන්දරෝලිින් ඇති ප ලජනම කද කියලා අපිද සහල්ලාට එහෙම කතා කරන වෙලාවලුත් ඇහෙනවා මේ කටන්දර හල කොහමද නිවන් දකින්නේ. ඒට චතුරාරි සතති ධර්මයම සාකච්චා කරන්න ඕන ඒට පටිච්ච සමුපාදීම සාකච්ඡා කරන්න ඕනෑ ඒකට ත්‍රලක්ෂණම සාකච්ඡා කර්ඩඕන කියල කෙනෙක් එහෙමත් කල්පනා කරන්න කුළුුවන් ඒවුනට මේ කටන්ද මේ කාරණාව අපට කියල දුන්නේ සාමාන්‍යෙන් අපි වගේ කෙනෙක් කෙනෙක් නෙමි. සරුවඥතා ඥානයෙන් තමයි සියලු දේශනාවල් කරලාතින්නේ ශ්‍රීමක ධාත්වයම තමයි පන්සිය පනස් ගැණන වූ ජාතක කතා සියල්ලම දේශනා කළේ. නිවන සඳහා ඒ හේතු නොවෙනවනං භාගිතුන් වහසේ දේශනාවල් කරන්නේ කරන්න නෑ. නිවනට හේතුවෙන එක ද වචනයක්ත් ශ්‍රීමමුක දධාත්වයෙන් පිටවෙන්නේ නැැ. හැම වචනයක්ම සත්්‍යයා සංසාරයෙන් එතර කරවීම සඳහාමයි දේශනා කරල තියන්නේ. කටන්දරයක් වගේ සරලව පෙනුනට මේ ජාතක පාලිය ඉතාම ගැමුරුයි. අපිට තේරෙන වගේ අපිට හිතුනට මේ තුළ අපට තේරෙන්න්න නැති ධර්ම කොට්ටා සප්‍රමාණයි. යම්සේ කල්පනා කරල බැලුවොත් අභිධර්මය හාගැඹුරුයි වගේ ජාතක පාලිය. තරම්ම වටිනා අවවාද තරම්ම වටිනා උපදේශ තු අන්තර්ගතයි මේ කාරණ තුලින් අපිට පැහැදිලි වේවී කොයි තරම්ම කැම්ඹුරුද කියලා. එනිසා මේ අතහැර නිවන සොයනවා කියන කාරනාව අපිට නැහැ බාගතුන් වහසේ ධර්මස් කන්දය කොත නනි ගත්තත් එක වචනයක් අවබෝධ කළත් එක නිවන මේ ජාතක කත හරයට තරු ගණඩ පුළුවහන් ඒද නිර්වාණය සඳහා හේතු කරගඩ පුළුවහංකම තියනවා. ඔඩු පැටිය සත්‍යයක් ක්‍රියාව කරනවා මේ විදිහයට සන්ති පක්කා අපතනා සන්තිපාදා අවංචනා මාතා පිතාච නික්කන්තා ජාතවේද පටික්ක මාතී සත්‍යිය පියාම්බා යා හැකි පියාපත් මට ඇත පියවර ගමනින් යා නොහැකි පාදයෝද ඇත පාබා යා නොහැකි පියාපත් මට ඇ ම පිළිබඳු තියන සත්‍යම. පියාපත් තියෙනව මට පියාබඩෑ. පාද තියනව මට ඇවිදිීට පෑ. මවපියොත් මහැර නික්ම ගියෝය අමතාත දෙන්නත් මම දාලා දාල ගිය එම් බා ලැව්ගින්න පහවයක්. එක විස්තර කරන අධර්මය තුළ මේ ගාථාවම විදිහට. සන්ති පක්කා අපතනා. යනු මට පියාපත් නම් ඇත. පියාපත් තියෙන බව විද්‍යමානයි. මේවා කරන කොටගෙන පනින්නට අහසටිය අහසෙහි යෑමට හැකියාවක් මට නැත. ඒවා වනාහි අපතනා තටු සලන්ඩ මට පුළුහංකමක් නෑහ. සන්තිපාදා අවංචනා යනු මට පාදයෝ දැත්තාහ. ඒවායින් වනාහි මට පියවර ගමනී යාමට නොහැක්කේය. අවංචනයි මාතා පිතාච නික්කන්තා. යමෙක් අන්තැනකට ගෙනයත්ද. ඒ මාගේ මවපියෝය. යම් බියක් ඇතිවිච්ච වෙලාවක මංකාවරුලට සරක් පිටක් හොයාගෙන දුවන්නෙද එහම දුවන්ට දෙන්නෙක් මේලෝකන් හවල්ල අලඟට දදු නො කියලා ඇැබ ඒ දෙන්නත් මම අතඇරලදාලා යන්ඩ ගිහිල්ලා. මරණයහි බයින් ඒද දෙනාදනික්ම ගියය මෙතන ජාතවේද කියල කියන ගින්නට ඇ ගිින්දට ජාතවේද කියල කියන්නේ ජාතකයන්න උපදිවට මේලෝක ගිදර පේන්නේ ඇවිලෙන්ට ගත්තට පස්සේ මේන් ගින්න පේ නිපදුනාට පස්සී ඒ නිසා ගින්නට නමක් ජාතවේද. දැල්ලුනාට පස්සෙ පේන නිසා ජාතවේද ගින්න අමතයි ගින්නට කතා කරනවා. ඒ වනාහි හටගත්තේම දැනගනී ගින්න හටගත්ත බව මනාව දැගත් නිසා ගි ලැව ගන්නක් ඇවිලෙමින් එන නිසා තමයි ඉදැනගත්තති ගින්නක් තියෙනවා කියල ඉපදිච්ච නිසා හඳුන ගත්තා. ගින්න ඉපදිච්ච නිසා ගින්න හඳුනගත්තා. දූම ජාලාවට ස්ථාන වනහයින් හරි ප්‍රකටයි. ගින්දර දුම්නගින්ඩ ප්‍රකට ස්ථානය නිසත් හඳුන ගැන්ඩ හඳු ගැන්්ඩ පුළුවන්. එබැවින් ජාතවේදයයි කියන ලැබේ. පටික්කම යනු පහවෙව ගාථයි වචනින් වචන තරුම් ටුව විස්තර කරන හැති. පට යු පහවෙව නැවතියන් ගින්න ටන කරයි. මෙසේ මහාසත්්‍යයෝ ඉදිින් මටා ඇති බවත් ඒවා දිගහැර අහසෙහියා නොහැකි බවත් පාදය ඇති බවත් ඒවා ඔසවායා නොහැකි බවත් මව්පියන් මා කැදැල්හි හරදමා පලාගිය බවත් යනම හැම සත්‍ය බවට පැමිණේය. එනම් මේ කාරණ ටික ඔක්කොම ඇත්තයි. පියපත්තිය නෝ මටි ගිල්ලෙන්ට බෑ. පාදතියෙන මට ඇවිදිින්ඩ බෑ. අමතාත්තමන්දාලග ිහිල්ලා. වෙලාව හැමකාරණාවක්ම සත්‍යයයි. එහෙනම් මේ වෙලා තමා පිළිබඳව තියන සත්‍යය තමයි මේ සඳහන් කරල තියන්නේ. ජාතවේදය මේ සත්‍ය කරන කොටගෙන නුඹ මෙතනින් ඉවත්ව කැදැල්ලෙහි හොත්තේම සත්‍ය ක්‍රිය කළහ ජාතවේදය එමනැත්තන් ගින්න ඔබ වහාම මෙතනින් ඉවත්වයන් කියලා කූඩුවේ ඉඳල මයි සත්‍ය ක්‍රියා කරන්නේ තමා පිළිබඳව තියෙන සතතිය ආවර්ජනය කරන්න කලින් මෙතෙක් ලෝක දහතුවයේ පහළ වන සියලුම බුදුරජාණන් වහන්සේලාගේ ගුණ අවර්ජන කරනවා නිකාරණාව මුල්ගාත අපි සඳහන් කළා පූර්ුව කාලෙහි පහළ වූ බුදුවරයන් සිහිකොට ධර්ම බලයේ ආවර්ජනා කොට සොකීය සත්‍යය වලෙහි පිහිටා මුලින් බුදුරජාණන් වහන්සේලා සහ ධර්මය අවර්ජනය කිරවා එම් පාරමිතා සියලුම බුදුරජාණන් වහන්සේලා දස පාරමිතා පිරූබව සත්‍යයි. දස උපපාරමිතා පිරූ බව සත්‍යයි. දස පරමත්ත පාරමිතා පිරූ බව සත්‍යයයි. මේ පාරමිතා තුන පාරමිතා උපපාරමිතා පරමත්ත පාරමිතා. මේ පාරමි පිරූබැව සත්‍යයයි කියල කතා කරන කොට. ඒ අනික් කතා කරන්න තියෙන හැම්ම දෙයක්ම මේ පාරමිතා ඇතුළි තියෙනවා චබබන්න රංසියානු භාවේනය අපි සඳහන් කරනවා සවනක් ගන බුදුරැස්මාලාවේ අනුභාවයෙන් නෙය දම්මානු භාවේන නිවනට පමුණුවන ධර්මයන්ගේ ආන්භාවෙන් චලබඤ්ඥානු භාවේන ඥාන ශක්තින් ට් අසාධහරණ ඥා ඥාන ශක්තියන්ගේ බලයෙන් කිය අප එකක් එකක් පාස සත්‍ය ක්‍රිය කරන්න පුළුවන් නමුත් ඒ සියල්ලම අන්තර්ගතයි මේ පාරමිතා සිහිපත් කරනකොට මේ සියල්ල ලැබුණ පාරමිතා පුරපු නිසා එනිසා ඒ සල්ලම මේ පරමිතා කියන කාරණතුන ඇතුලි ඇතුලි තියෙනවා ආමගන්ධ සූත්‍රය කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ දක්ෂිණ ශ්‍රාවකයා අප භාග්‍යතු වහන්ස පැවිදිවෙඩ කලින් බුදුරජාණන් වහන්සේගේ ආමගන්දය ගැන් ප්‍රශ්නයක්හන්නු පාස පිළිපඳ බුදුරජාණන් වහන්සේ පිණඩ පාති වැඩී නෑදා රජර හෝ බැලු යි බුදුරජාණන් වහස පිඩ පාති වැඩී නැති. භික්‍ෂූන් වහන්සේල සඳහන් කළා අද භාග්‍යතුන් වහන්සේ විහාරීම වැඩයිවා. රජුරු වහම පිරිස් කැඳවලා පිඩ පාතියක් විහාරටය වවා ය පිණඩපාතිය තුළ මාන්සයක් තියෙනවා පංසධානිකුත් තියෙනවා මේ බ්‍රාහ්මණය අග්‍රශ්්‍රාවකයා වෙන කෙනා මේ බ්‍රහ්මණයා භාග්‍යතුන් වහ සිධාන වලදන තැනෙන ඈතට වෙලා බලාගෙන ඉන්නවා මස් වලදනවාද කියලා බුදුරජාණන් වහන් සිදන්නවා මෙ බලාගෙන ඉන්න මන කාරණාවද කියලා මාන්ස කැබැල්ලක් අතට අරගෙන යාට හොදවෙට පේ මස්ක බැල්ලරක තමන්ගේ ජිව්වා ධාතුූ මත තියාගත්තා බ්‍රහ්මණයට කතිකයා මස් වලදන නිසා ඇදත් එහෙමයි ඉන්නවා හරියට ඒ වගේ බ්‍රහ්මණයටත් කේන්තිකියා කේන්ති ගිහිල්ලා වශචන ප්‍රකාශ කරන්නේ බිම් බලාගෙන කේයින්තිය දරාගන අප හුදුරජාන් වහසේ දි බැලවා ඒවෙලාවෙ තමයි අරම වුනේ නලල් තලේ මත පිහිටලා තියන ඕන රෝම දහතුව ඕන රෝම ද දෙැක්ක වෙලා වව්ලන්ඩ පටන්ගත්ත බ්‍රාහ්ණය ද මෙයා හොඳයට වේද සාහිත්‍ය ප්‍රගුණ කරපු කෙනෙක්. ඒනිසා මෙයා දන්න මෙවන් උත්තම මහාපුරුෂ ලක්ෂණයක් ලෝක ධාතුය යම් කෙනෙකුට පිහිටනවනන් මේ මේ රෝම දාතුව නැත්තන් මේ මහාපුරුෂ ලක්ෂණය පිහිටන්නේ සංසාරි කවදාව බොරු කියාපපු නැති උත්තමයකුට විතර. එ සත්‍ය පරමිතාවඩි තාම වටිට කාරණාව. සසර බොරු නොකියපු නිසායි උල්රම ධාත්වක් ලැබින්නේ. දර්ම මහාපුරෂ ලක්ෂණ එකක් එකක් ගානය ලැබිල තියෙන්නේ සංසාය තක් ගැස් කර ගත්ත කුසල ධර්මයන්ගේ ප්‍රතිඵලය. එක් සත්‍යය මොනතරම් රැක්ක දෙනීත වරන ලබව ැන දරමි මහකල් පසන්ක තර ලක්ෂයක ජීවිතය පූජා කළ ගරු කීවෙන අ උත්තම ප්‍රතිඵලය තමයිමනලල් තලේ මත පිහිටන්නේ ඉනිසා මේක දැක්කට පස්සේ මෙයට අපව බයහිතෙනවා මේ මහාපුරෂ ලක්ෂණය ලැබුණ කොහොමද එහමනම් බොරු කියන කෙනෙකුට මේක ලැබන්නෙත් නෑ මෙෙනම් මාන්ස වලදන්නේ නෑ කියලවඋන්වහන්ස කියල නෑ මේ කරුණු කාරණ නැවත සාකච්ඡා කිරීම තුළේ ඇති වෙන ප්‍රමාණ ප්‍රසාදයෙන් පැවිද්දට පත්වෙලා භාගතුන් වහන්සේගේ දක්ෂුණ ්‍රාවකය බෝට පත්වෙෙන්නේ මේ බ්‍රාහ්මණය න මේ කරනව සඳහන් කළේ සත්‍ය පාරමිතාවක සත්‍යයක තියෙන බුදු මහස්චර්වය ඒනිසා මේ සියලුම කාරණසිහිපත් වෙනවා මේ සමතරීසත් පාරමිතා පිළිබඳව සත්‍යය ක්‍රියාවට යොදාගත්තාම ඕන්නන් එකක් එකක් ගාන අපි ටරරි විදිහට වංකර කර වෙන්ංකරකර ගණඩ ගන්න පුළුවන් මෙැමනත්තන් පාරමිතා විතරක් අනු මරණය කරලා යිසිියල් බලේ ක්තිය පිහිටවා ගණඩත් පුළුවන් එහෙමනක් මෙතෙක් පහළ වෙච්ච සියලුම බදුරජාණන් වහන්සේලාගේ සියලුම බුද්ධ ගුණ ස්‍රහිපත් කරල ධර්මරත්නය ගුණ සංගරත්නය ගුණ සසිහිපත් කරල තමයි මේ වෙලාව තමන් පිළිබඳව තියන සත්‍යය ආවරජනය කරගන්න මේ සත්‍ය ක්‍රියාව කරන්න එහෙමයි දෙනං අපි දැන් කාරණාව දන්නවා පාරමිතා උපපාරමිතා පරමත්ත පාරමිතා සසිහිපත් කරන්නත් පුළුවන් ඒ ඇතුළෙෙන් තයෙන මේ මහාපපුරුෂ ලක්ෂණ ආද සියලුවම ගුණ ධර්මයන් එකක් එකක්වෙංකර හිතේ ශ්‍රද්ධාව උපද්ධව උපද්ධව මනාව මෙනෙහිකර කර සත්‍යයක් ක්‍රියාව කරන්නත් පුළවා. පෝක කරන්නත් හැබැ තමංගාව පිහිටපු සත්‍යයක් තියෙන්ඩ මෝනෑ මං පන්සිල්ලා රක්ෂා කරන බව සත්‍යයයි මං මව්පියන්ඩ සලකන බව සත්‍යයයි ඒවාගේ මොකක් හරි තමන් කෙරහි පිහිටන සත්‍යයක් මෙතන තේන්ඩ ඕෝන සත්‍යය මේ සත්‍යයක් ක්‍රාව සාර්ථකේෙන්ඩ. තට වට පැටිය මන් පිබඳු මේ මහතේ තියෙන සත්තියක් ගැන සඳහන් කරනවා මෙ සියලු ගුණස හිපත් කරලා ඒ සත්‍යය ගැන සඳහන් කරනවා ජනිසා උන්වහන්සේගේ සත්‍යයක් ක්‍රියාවන් සමගම සොලොස් කිරියක් පමණ තැන ගින්න ඉවත්ව ගය කියල සඳහන් කරනවා පැතරමින් පැතිරමෙන් ආපු මහාගින්න සොොස් කිරියයක් පමණ ප්‍රදේශයගෙන ආපහු යනවා ආපහු ගිහිල්ල නිමේෙන් එක ටි නිිව එක පාර වතුරු දහරාවක් කඩා හැටනවලේ බගේ එක තැන එක පාර නිම නොමේ ගින්න අප පහොගිහි එක තැන එක තැන නිමුණ කියල සඳහන් කරනවා. නික්ම නේද දවාගෙනම වනයට නොගියේය නැවත එතනගේ හට එක තැන කොළ කෙන්දක් පුලුස්වාග වනේද හටගේ ගනහ ජලයහි ගිල්ලු ගිනි හුලක් මෙන් එහෙම නිවීගියය සත්‍යය ක්‍රියාව කරනොත් එ එකම එතනම නිවමනවා මෙක මොනතර බලයක් මොනතරං සත්‍යයක් මොනතර හැකියාවක් මනාව සිල් ආරක්ෂා කිරීමෙන් මේ සත්‍ය ගුණේ තුළ උන්වහන්සේ ගේ ඒ ජීවිතවල පවා තිබුණද සත්‍ය ආරක්ෂා කිරීම නිසා කියන කාරණාව මෙතන මන මනාව අපට පැහැදිි කරනවා එදා ගින්න නිමුුණනි මේ ප්‍රදේශයේ සඳහන් කරනෝ ඒ හත්තයක් ක්‍රියාව මොන තරන් බලවත්ද අදදටත් ඒ මහා කල්පය පුරාම මේ ප්‍රදේශයේ ගිනි ගඩි නෑ කියලා. මේ ප්‍රදේශයට ගිනි යන්න බැකාටවත්. මේ වට්ට පෝතකයාගේ කූඩුව තිබන සොලස් කිරියක් පමණ ආපහෝ ගියපු ගින්දර. යම්සේ යම්තැනක නතර වුණාද ඒ ගින්නෙන් වටවෙලා නොපිච්චි ඉතුරුුණු ප්‍රදේශයේ. මහාකල්පයක් පුරාවට දවන්න කිසිකෙනෙකුට බැකිර සඳහන් කරනවා එහෙමනන් මේ සතතිය බලයමන තරන්ද. කාශ්‍යව බුදුපියාණන් වහසේ වැඩඉන්න කාලය. කාශ්‍යව බුදුරජාණන් වහන්සේගේ එක ගිහි ශ්‍රාවකයක් හිෙටිය අනාගාමී ශ්‍රාවකයෙක් ගටීකාර කියලා. අපි බොස්සතන් වහන්සට මුණ ගහන ජෝති පාලාාත්මදී. එක වස්කාලයක ආශ්‍ය භාග්‍යෝොතුන් වහසේ කුටිය තිෙනවා එකඒව ාගතු වහස වැදර තයන්නේ පිදුරු හෙලිකරපු කුටික කොටිය තෙමෙනවා පිදුරු දිරලා තැ පිදුරු හොයන්ට පිදුරු නෑ මේ පිදුරු තියෙන කාලයක් නෙමෙයි. නමුත් භික්ෂූන් වහස අහනුව ස්වාමීනි කුටියේ තිබෙනවා අපි වෙන ප්‍රදේශිකට වඩමු. බුදුරජාණන් වහස කියවා නෑ පිදුරු තියෙනවා භික්ෂ වහස කොහද තියෙන. මේ වෙනකොට ගටීකාරග පැල අලුත්තෙන් පිදුරු හෙවිි කරලායි තියෙන්නේ. පිදුරු නැතිකාලට යොදාගණ්ඩ මේ මිනිස්සු පිදුරුට් ැඳල ආරක්ෂා කල තියල තියෙනවා වස්කාලය එළමෙන නිසා ගටීකාරතුමා අන්ද අම්මතාත්ථගාවනන්නේ අමතාතා දෙන්න මන්දයි. මං වෙළදාමයනවා මනඇතුවලාග වැහල අම්මතාත්තා තෙමෙයි කියලා කල්ලේලා සැරින්ම තමන්ගේ පැල්පත පිදුරුවලින් වහලායියේ දුජාන් වහස ික්ෂූ වහසලට ප දෙනවා ගටී කාරතුමාගේ ගටී කාරග ෙදර පිදුරු අලුතැ හෙලි කරල තිනය පිදුරු ෙන්ග හිෙල් පුදු මහත් මාර්ථකාමී කතාවක් ඇති වඩා රාමතා අතර්මුණව වෙයිද අපිට හිතෙන හැට ස්වාමන් වහසල ගිහිෙල්ලා අරග මහ පලයක පිදුර ගන්නවා අන්ද අම්මයි තාත් යහනවා කවදු පිදුරු ගන්න අපේ ගෙදර අ අපි කියන කවදද. ශ්‍යප භාග්‍යොතුන් වහන්සේගේ ශ්‍රාවකයවූ. භාග්‍යතුන් වහසේගේ කුටිය තෙමෙනවා. ඒකුටිය සෙවිලි කරන්නයි පිදුරු ගන්නේ. අරම්ම ඉතාත්තයි කියනවා සාධසාධ මේ පැලේම පිදදුරුුවරගෙන න්ට. උන්වහසගේ කුටිය සෙවිලි කරල දෙන්ට. පිදරු අරන් යනවා විශාල පලයක පිදුරුවක්කොම. ගටී කාර්තුම හාවස වෙළදාම ගිහිල ගෙදරෙනවා. අහ්න කවදම පිදුරුටික ගත්ත අනිපති. ාගිතුන් වහසගේ කුටිය තම නොලු භික්‍ෂූන් වහන්සේ ලැවිල්ල පිදුරු අරංගයා සාධසාදු ඒ ප්‍රීතිය අඩමාසයකට වඩා තියෙනවා අප්‍රමාණ සතුට බස්කාලය ධාරාණි පාත වරුසායදැහැලිෙනවා තැඟම්මතාත්තත් එකක කොම ඉද කටීකාර්තුමාගේ පැරතිමුන්නේ එදා නෙමෙයි ධර්මය සඳාන් කරනවා අදත් ගටීකාරතුමාගේ පැති බිච්ච තැන, මොන ධාරාණනිපාව වැැහිවවැසත් අදත් තෙමෙන්න කියලා. මේ සිද්ධිය වෙන්නේ කාශ්‍යප බුද්ධ වාාසනය. කාශපබුද්ධ ශාසනය ඉවර වුණා කියල කියන්නේ මහාකල් පේනිමාවුණා නෙමෙයි. එහෙමන මේ මහාකල්පේ පවතිනතා කල් ගටීකාරතුමාගේ නිවසතිබුණ තැන තවත් අන්තර්කල්ප පනස්ගැඩකට තරන්වත් තෙමෙන්න්නේ නෑ කියල සඳහන් කරනවා. භාග්‍යතුන් වහන්සේගේ සත්‍ය ක්‍රියාවේ ශක්තිය මොන තරන්ද කියන එක ලෝකයට පසකර නොහෙම නං අපි නිතර නිතර සඳහන් කරන්නේයි මේ සම්මා සම්බුද්ධ කියන මහාශ්‍රේෂ් උත්තමයන් වහන්සේ නම් කෙසේ අවබෝධ කරන්නද. කෙසේ තේරුම් ගණ්ඩදුන් වහන්සේව මේ තරන්නන් ඒ සත්‍ය බලය නිසා වට්ට පෝතික කාලිකරපු සත්‍ය ක්‍රියාවට තරම්ම බලයක් තිබෙන. විසි සත්‍යක්‍රීය අාවක් කළ වහාම මහත්සේ ඇවිල්න ගන්න දට පැමිණි ගින් ලක්මෙන් නිවීගියය සොලස්කිරයක් පැමණ ප්‍රදේශය නොදමාම නොදවාම නිවීගියය. සත්‍ය පාරමිතාවෙන් මහා සමානුවුවෙක් නැත්තේ ඇයි වදාරන ලදී. එහෙයින්ම මේ ස්ථාන මේ කල්පය මුළුල්ලේම ගින්දින් දෙවියන්න හැකි බැවින්. කල්පස්ථයි ප්‍රාතිහාරයක් නම්ගිය පට කතාක පැදිලි කරන මෙය කල්පස්ථයි ප්‍රාතිහාරයක් කා සමානයි කවදාවත් මේ කරුණු වෙනස කරන්න බැකිලා එතකට මේ සතති වචනය බලය අපේ තවත් සාකච්ඡා කරන්න පුළුවන් තැනක් අගුලි මමාලස්වාමීන් වහන්සේ අපේ බුදුරජාණන් වහන්සේ විසින් අංගුලි මාලකන දරුණු මිනි මරුවා දමනය කරලා එක් කරගනෙල්ලලා පැවිදි කරනවා පැවිද දෙඉල්ලනවා පැවිදිි කරනවා කොසල් රජ්ජුරු ජබුද්දී පිහිටව මහා සටන්කාමින්තුන් දෙනාගෙන එක් කෙනෙක් නෙ නමුත් අංගුලි මාල් අල්ලන්ඩ යන්නේ සැක සැකෙන් යන ගමන්නේ බුදුරජාණන් වහස ගවටත් යන්ඩෝනෑ මට වර්දින වන උන්වහස කියයි ජංගමනකට මඟට පැස්සනම් මේ ඒකට කාලයනෙමයිඒම කිවත් මංගුලිමාල්ලන් යන්න කෙසේ වෙතත් මේ මහා සටන්කාමයා අවුරුදු අසූවෙේදි හිතනවා කාසිකෝසල කියෙන ජනපත දෙකට විරුද්ධ තනියම යුද්ධ කරන්ට. අවුරුදු අසූ වෙද මේ හිතෙන්නේ. එවන් සටන්කාමයා අංගුලිමාල්ලන්ඩ යනකොට අති දක්ෂාස්වා රෝහගකිය පන්සීය කරගන යන්නේ. අංගුලි මාල අපිට බයිදීවොත් මේ අස්වයන්ගිපිටේන ගල එලෝනවා බෙරිලාවත් අපි ටෙලෙිවොත් අසස්වයංගිපිටේන ගල ජීවිත බේරගෙන දුවනවා. තර කෙනෙක් අංගුලි මාල හතන්හසේ අංගුලි මාලව අල්ලන්ඩ යන්නේ කියල බුදුරජාණන් වහන්සේයට කියනකොට බදුරජාණන් වහසේ යනවා මහරජය ඒ දරුණු පුද්ගලයා බොහොම සුපේශල ශික්‍ෂාකාමී කෙස්ැවුල් බාගත්ත පැවිශ්‍රාවකගේ කැටියට ඉන්න දැක්කොත්මකද කරන්නේ ස්වාමීනි මන්දන ගල වදිිනවා කෙලකීවා මේ වෙනකොට තුන් වහන්සේ ළඟ ඉන්නවා යාන ලයෙන් ොපෙෙන්ඩ සලස් ලඉන්නේ රජරුව ලඟ ඉඳගෙන හිටියා අරශ්වා රෝක ක්ෂතික සටන්කාමීන්ටික වටේට ඉක්වා බුදුරජාණන් වහන්සේ අර ධ්‍යානයේ මුදහර ළංගුල් මාලයන් වහසේ පේනෙ සැස්්වා සඳාකන රජරුවන්ට කරකයා ගඩ දෙයක් නැතු ගිය අර පිරිස අරගෙනක ආවිද එතනමදාලා අස්සටිකත් එතනම දාල රජවාසලට යනකම් පයිම්ම දුවලා රාජයේ වාසල් දරුටුත් වහලලා අට්ටාල ුඩ නැගලතමයිල් බැවිි රජිරුකෝ කියලා. මෙහෙම පිරිසක් අගතමයි රජරු යුද්ධිටික. එහෙමන උන්වහන්සේට මොනතරම් බයත් වයක්තිබ නද රජරු වවැදිෙත් නෑයිදා බුදුරජාණන් වහන්සේරකිීවට ස්වාමීණ වන්දිනමං නවතු අඳින්න බයි. නවත් ලඟට ගිහිල්ල කතා කර ලැහුවා ස්වාමීණී ඔබහන්සේම දංගොලි මාලට මහරජ නැබැ රජුරු එකක් තීරණය කරනවා. අංගුලි මාල කෙල කියන දරුණු හොරෙක් ඒ හොරාගේ නම බික්ෂුන් වහ සේටනම් ගැලපෙන්නේ ඒ නිසා අහනු අස්වාමීණී තාත්තක නම කද්ද කියලා කියන භාර්ගව භග්ග කියන තවස තමයි මගේ තාත්තා අම්ම කවද කෙලෙහවා මගේ අම්ම මන්තානිි කියන බැමිණි කොසොල් රජරු තමයි න්හන්සේ රාමත්‍රණය කරන්නේ. මන්තානි පුත්ත ගර්ගයන් වහන්සේ මන්තානි පුත්ත මහා ගර්ගයන් වහන්ස කියලා ආවන්ත්‍රණය කරන්නේ කොසොල් රැතුරූ දෙකෙන්නේ අංගුලි මාලකෙන නම නොකයා. එහෙමතතා කරලා පාතර සිවරු ගෙනත් දෙන්න අන්තු සිරුගෙන දෙන්න කෙහවා එපායොක්කු මට තියෙනවා. නමු රජුරු වෙන්දින පස්සෙන් පස කියලලා බුදුරජාණන් වහසට වෙදල ඇඳ. ගොිමලය වහසේ දස පි්ඩ පතිවටිය ඒ වඩින වෙලාවෙන් දැක්කේ දරුවයි කම්බිඩින්න කාන්තාවක් බොහෝම වේදනාවන්නවා හරියට දුක හිතනා බුදුරජාණන් වහසනකට ඇවෙල කීවා ස්වාමීනී මෙහම සිද්ධියක් මම දැක්කා ස්වාමිනි මට දුක හිතනා ඇයට යම් පිහිටක් වඩ තිබුණොත් ඒ වෙලා භාග්‍යතුන් වහසේ හනුව අන්තනිපපුත්ත යන් වහස ඔබට එහෙම දුකක් ඇති වුණා යට පිහිටක් ව තු. ඒවෙලාන බුදුරජාණන් වහසේ පිරිතක්කි ගැනවී එක මහාපුදුම බලවත් ඕ නෑම රෝගයකට පත්තික්ෂය බුදුම ශක්තිමත් පිරිතක්ක බුද්ධශාසනය යම්කාලය චතුරු දහන් වෙලා යයි නත් මේ මහාකල්පය පවතින තුරු අංගුලි මාල පිරිතේ බල නැසෙන් නෑ කියල ධර්මය සඳහක කරම තරම්ම බල වහන්සේ උගන්නන කො ාගිතු හස හොමද ස්ල යතෝහම් බගිනී ජාතෝ ජාතියා නාවිි ජානාමි සංචිච්චපාන ජීවිතා වෝරෝ පේතා තේෙන සච්චේන සොත්್තිිතේ හෝතු සොත්තිකග ස්ල ජාතෝ ජාතිය යතෝහම් ගිනී සහෝදරිය උපදිච්ච දවසිදල ජාතෝ ජාතිය මා විසින් කිසිම ප්‍රාණීක ජීවිතය තුරන කළ බව සත්්‍යනං ඒ සත්‍යානු භහව බලයෙන් ඔබට යහපතක් වේවා ගැබට යහපතක් වේවා. අංගුලි මාලයන් වහන්සේ සඳහන් කරනවා ස්වාමීණී එහ මුණොත් මම සම්පජාන මසාවාදයක් කිවයි. මුණවර්දමින් සම්පජාන මසාවාද කියල කියන්නේ. බොරුවක් බව දැනගෙන බොරු කියවා. මං මේ කියන්නේ බොරුවක් දැන දැන බොරු කියනවා. අේ දැන දැ බොරු කියනවට තමයි. සම්පජානම සවාද කියෙන කියන්නේ භාගතුන් වහසේ කරනාව නොදැන උන් වහසට මේ එක දශ කලන්න වේනි සරෝ්ඥයන් වහන්සේ ඒනි සාදවනිවතාවි සඳහන් කරන වහමද එහ මේ විදිහරිකට යතෝහම් භගිනී අරයාය ජාතියා ජාතෝ නාභිජානාමි සංචික්්‍ය පාන ජීවිතෝෝරෝ පේතා තේන සක්චේන සොත්ති තේහෝතු සොත්ති ගබ්බස්සාති යතුහම් බගිනි අරයාය ජාතියා සහෝදරයේ බගිනිිැන සහෝදරයට සහෝදරිය මම ආර්ය ජාතිය ඉපදිච්ච දාහිඳලා මේ මොහොත වෙනකං කිසිම ප්‍රාණයකුගේ ජීවිතය තොරන කළ බව සත්‍යයක් නං සත්‍යනු භව බලෙන් ඔබටත් ගැබටත් යහපතක් වේවා ද්‍යාශිරවාදය කරනුවත් සමඟම තාමත්ම නිරෝගීව ඉතාමත්ම සුවපත්ව දරුවවා බිහි කලා කියලා සඳහන් වෙනවා මොනතරං සත්‍යයක් තිබුණද උන්වහන්සේ ඒ පිරිත දේශනා කකරප වෙලායි වාඩ් වෙලා හිටු ආසනයේ සෝදාගෙන ගීපු වතුරු ටික පාවිච්චි කලත් ගුණ ලැබුණ කළ සඳහන්කරනවා එදා විතරක් නෙමැයි ඒ ස්ථානයේ අදත් මේ සිදවිසිද්දිය සඳහා බොහොම සතති ගුණයකින් යුක්තයි කළ සඳහන් කරනවා අදත් තවමත්. මේ කාරණ ඔක්කෝොගේම අපිදැම මොකේකර තියෙන බලේද කතා කරන්නේ. සත්‍යය වචනයක තියන බල කොයි තරං උතුන්ද කියන කාරණාව. එහමන බුදුපියණන් වහන්සට පන්සිල්ටකට කියල කියපු කාරණාව ඇතුලි අපිට පේන්න පන්සිල්නිකම්මනිකන් ිල්පද භාක්වාගේ. ඒක සිල්පදයක් මුළු ජීවිත කාලිකවත් අපි තේරුම්ගඩ තේරුම් ගඩ බැහ. ආත්ම ගණනක දීවත් මේක සිල්පදයක කොයි තරං ශක්තියයක් තියනොද කියන කාරණාවට තේරුම් ගඩ තේරුම් ගඩ බැහැ. ඒත් තරං ශක්තියක් තියෙන නිසාන්නේ, එක්දහස් පන්සේයක් තියනෙන වෙලාවේ ඔක්කොම පැත්තකට තල්ලු කරලදාල පුළහන්නම් පහරක ගැනිල්ල කියලකිීවේ. අර සියල්ලෙම විෙනහනි අවුම කරගන හලට ගෙනියන්න පුළුවන් හින්දා පුදුම බලයක්තිෙන් නිසයි පහරක පල්ල කලකිී. නමුත් අපි ටක තවත් එක වචන කීපයක් වචන කීපයක් විතරක් වෙච්චේක අපි සියරු දෙනාගේමවාසනාවයි. මනිසා මේ සතති වචනයට කොච්චර බලයක් තියෙනවාද මේ සිිල්පද පහම සිහිපත් කරල සත්‍ය ක්‍රා කරන්නත් පුළහගුනුත් මේ ලෝකිබනවා කරඩ පැරිවෙයිද කෙනෙකුට ඉතරං වටිනාකමක් එතන් තියෙනවා මේක සඳහන් කරන්න පුළහන්තාව එකක කාරණාවක් මත්ස රාජ චරිතයේ අපි බෝස තණන් වහන්ස මාළුව කල තිබදුුණනි විශාල මාළුවෙක් විලක නමුත් මේ මාලුවවාගේ ආහාරය බොහෝ වෙලාට මාලුවන්ගේ ආහාරය මාළුවමයි තමන්ගේ වර්ගයාම කාගන ජීවත්න තවත් එක පිරිසක් තමයි මේ මාලුව කියල කියන්නේ නමුත් මහාපුදුම බලයක් මහාපුදුම ශක්තියක් උන්වහන්සයට තිබුණා උන්වහන්සේ සංසාරයහිම කරල තිබබේ නැති හින්දා. මත් ස්‍යාත්මක ඉපදුනා කවදාවත් හාල්ලටයක් තරම් මත් සෙක්වත් දැනගෙනන අනුබහ කළේ නෑ කියල සඳහ කර ගැ අනුන්ගේ ජීවිතයක් තොරකලේ නැමේ මස්කඇවිනය කියන කතාවට නෙම මේ යන්නේ ගේ ජීවිතයක් අතර කිරව කියන කතාවට දෙනිසා වෙන වෙන දේවල් කමින් තමයි ජීවත්තුම ඉතින් කලා කියනකුට මහා දුර්භිච්චියක්කාාව වෙල හිදුනා මේ මස් කැස් බෑව්වාගේ පොලෝ හාරගෙන යටටම ගියා දැ විලේ මඩ විතරයි විශාල මාලු මඩහාරගෙන යටට ගිහිල්ල හැගුුණා. ද ම හොඳටම වේලිලා දියකව් කපුටු කුස්සෝගේ සත් ව මඩ ගොඩි බැහැල අර යටඉන්න මාලුව හොයාගෙන හොටවල්වලින් හිී පහරවල්වාගේ ඇනලා දඟලදදිින් උඩට උස්සලලාර ගෙන දඟලදදිින්ගේ ඇලිකට කඩා කනවා. මේ කාරනාව දැක්කා දකලා අප්‍රමාණ සංවේගයක් කැතිවුණා. සංවේගේ ඇතිවේ වෙලා කල්පනා කළා මේ මාගේ ඥාති පිරිස මගේ සමාන වූ මහත් දුකට අපහසුතාවකර පත්වෙලා මෙවරුෂාව නැති නිසා. මාවිසින් සත්‍ය ක්‍රියාවක් කළ යතුයි. මොවුන් බේරාගන්ඩ මාහැර වෙන කෙනෙක් නෑ. බේරාගන්නවනම් පමණයි ඒසා සත්‍යක ්‍රයව කරල මම උබේරගතීති. මෙමතිරණය කරලා තමයි සත්‍යයක් ක්‍රියාවක් කරන්නේ. මාගේ ජීවිත කාලී පුරාවට කිසිම සතක ආහාරයට නොගත්ත බව පම සතුතිග ජීවිතය තොරනොළ බව. මේ විදියට සඳහන් කරළ තියවා. යතෝ සරාමි අත්තාානං යම් කලෙක පටන් මම ආත්ම භාව සංඛ්‍යාත තමා සිහිකෙරෙම්ද යම් කාලයක ඉදලලා මට මගේ ආත්ම භාවසිහි කරන්න පුළු හන්ද යම් කලකින්දලා. යතු පත්තෝස්මී විං්යුතං යනු යම්තැනක පටන් ඒ ඒ කටයුතු කාරයන් අන්දිිත බවට දැන්වත් බවට පැමිණේම්ද. කඩට නැගීම් වශයෙන් මෙතැන් පටන් යම්තාක් මාගේ කාය වශී කර්මයන් සිහිකිරීමට හැකි නුවනැති බවට පැමිණෙන්ද. යම්කාලයක ඉඳල් මගේ කාහික ක්‍රියාවාච සික ක්‍රියා සිහිකිියන්න පුළුවන් කාලයකට මම පැමිණේද. අතරතුරෙහි සමාන ජාති ඇති ඇත්තවුන් අනුභව කරන හි උපන්නේ නං ඒ අතරතුර මම සමාන ජාති ඇත්තුවම් අනුභව කරනආත්මෝල උපන්නේ නං. හාල් ඇටයක් පමණකුදු. මත් සියකු මවිසින් අනුභහව නොකළ විරූයේ හිංසා කළේතු අන්කිසි ප්‍රාණියකුට දැනදැන බාධ බාධාවක් කළ බවක් මම නොදැ ම දැනදන කිසි කෙනෙකුට බාධාවක් කරපු බවම දන්නේ. දිවි තොර කළ එකු ගන්න කියනු කවරේද කාටවත් බාධාවක් පත් කළේ නැත්තං ජීවිතය තොර කිරුව කියල කොම කියදද. ඒතේන සච්චේන මවිසින් කිසිම ප්‍රාණයකට හිංසා නොකළ බව යන යමක් කියන ලද්දේද ඉඳින් සත්්‍යය නම් ස්තරනම් වෙනස් නොවේ නම් මේ සත්‍යය වචනය කරන්නකොට ගෙන පජ්ජුන්න හෙවත් ව්‍යස්ස වසීවා. වැසර කියන තවන පජ්ජුන්න. පජජුන්න දෙවිරු කෙල කියෙන්නේෙ වෙස්ස වලාහක දෙවිවරුට කියනවාක්. පජජුන් හෙවත් වැස්ස වසීවා. මාගේ ඥාති සමූහයා දුකින් මුදවාවා නැවත තමාගේ මෙහෙකරුවයකුට ආමන්ත්‍රණය කරනවා වගේ. මෙ රජ්ජුරුවකාර්මේ තමන්ගේ මෙහකරුවෙකුට අමන්ත්‍රණය කරනවා වගේ අමන්ත්‍රනය කරන්නේ ඇස්ස වලාහක දෙවියන්ට. තමන්ගේ. මෙහකාර කොල්ලෙකුට අනකරන්නක් මෙන් වැස්ස වලාහක දේවපුත්‍රයට අමතන්නා හෝ අභිත්තනය පජ්ජුන්න යන ගාතාව . වැැස වලාහක දෙවට අමන්ත්‍රණය කරනවා. අවිත්තනයේ පජ්ජුන්න නිදිින් කාකස්ස නාසය කාකං සෝකාය රුන්දේහි මච්චේ සෝකා පමෝචය. එම්බා වැස්ස වලාහක දිවිය පුත්‍රයේ ගර්ජනා කරව නිකං වහින්ඩිපා කර්ජනා කරල වැහැපන්. විදුලි පතරෝමින් වැැස්ස වැහැපන්. කපුටු සමූහයාගේ නිධහනය විනාශකරව මඩයට ඉන්න මත්යෝ අපපුටන්ගේ නිධානයක්වාගේ නිසා කපුටු සමහයා නිධානය විනාශකරව කාක සමූ හොයා ශෝකයට පමුණවාලව කට නිදහන්ය විනාශ නිසා සෝකයට පමුණුවන්ඩ. මසුන් ශෝකයෙන් මුුදන්ඩ. තමන්ගේ ගුණේ සිහිපත් කරලා තමන් සත්‍යවාද වූ බවසිහිපත් කරලා අන්න අයට කරදර නොකරපු බවසිහිපත් කරලා ඒ සියලු කාරණ සත්‍යයනං මටම වෙලා උපකාරයක් උපකාරයක් ලැබෙන් දෝ නෑ. ත කට්කතතායි බොහොම පුරුවට පැදිිරනවා බස්ස වලාහක දෙවියන්ට මෙම ආමන්ත්‍රනය කරලා බස්සවන්ඩ කියල කියහම සක්‍ර දේවින්දරයෙන් වහන්සේගේ ආසනය වුණු උනා කෙල සඳහන් කරවා. කාරණාව බැලුව බලහම් මහසත්්‍යයූ මහෝ සත්්‍යයූ මත්්‍යාත්යක පපදියි මේ සත්‍ය ක්‍රියාව කරන්නේ. ප්‍රත්ස වලාහක දෙවියන්ට ආමන්ත්‍රණය කරලා ඒ මුළු ප්‍රදේශයම ළු රාජ්‍යම වරුෂාවෙන් තෙමන්්ඩ කියල ඉල්ලීමක් කරන. වෙස්ලක් දිබ සඳහන් කරනවා එක සලුවක් වලා සලුවක් ඇදලාරගෙන ඇඳගත්ත කියලා. තවත් වලා සලුවක් ඇදලාරගෙන පොරව ගත්ත කියලෙ සඳහන් කරනවා. ඒ සුව ඇඳ වලා සල්ලුවක් පොරොවාගන නැගෙන හිර දිහාාවට ගමන් කලාාකිෙ සඳහන් කරනවා. ගර්ජනා කළ විදුරි කෙටවා ධාරාණි පාතවර්ෂය ඇදහැලුුණා ගංග අඇල ද සියල්ලම. ලඉතිරිලා ගියා විනාසපයට පත්තෙමින් හිටපු සියලුම සත්තුන්ගේ ජීවිත සුවූපත් වනා ගොවිතැපත් නැතුව අසරනය වෙලා හිට සියලුම මිනිසුන්ගේ කුමරයායවල් හෙං යායවල් ගොවිතැන් කටයුතු සියල්ල සරුව ප්‍රකාරයෙන් සාර්ථක වුණසන්ද කර සඳහන් කරනවා මේ මක්සේ රජ්ජිරුවන්ගේ සත්‍ය ක්‍රයාව නිසා. ති බොහොම පූරුවට බොහො මාස්චර්යෝ මේ කරුණු අට්ටකතාවේ වචනයක් වචනයක් ගානේ ඇදිලිරල තිෙනවා නමුත් අප ොම කටක් සඳහන් කරම කියල සාකච්ඡා කරපු නිසා මෙ සියලුම කාරණායක අපි මේ මොහතේ අතන හැරිය යුතු තවත් එක කාරණාවක් තමයි සිවිරාජ චරිතය කියනක ජීවිතයට විශාල වටිනාකම් ගැසක් පුරුම කරල දන්නට පුළුවන් රණාවක් තමයි සිවි රජරුවගේ කාරණාව අපි බෝසතහන්න් වහන්සේසිවිරාජ චරිතය අපි සාකච්චා කරන්න දාන පාරිතාවට රජ දන්දෙන් හරි දක්ෂයි නමුත් මේසිවිරජ චරිතය තුළ තියෙන සත්‍යයක් ක්‍රියාවක් එ නිසා ඒ සත්‍යයක් ක්‍රියාව පිට සත්‍ය පාරමිතාවට එකතු කරගන්න පුළුවන් සිවිරජරුව බොහෝ මුහොඳට දන්දීපු කෙනෙ නුවර වාසල් දුොරටු හතරේම පුදුම දානසාලා නුවර මැද්ද මැද්ෙත් ධනසාලා වාසල් පවරු හතරේ ශලා නුවරට ඇතු ලන තැන මැදදි ධනසා මෙව්වගේ නැති දෙයක් නෑ ඕනෑම කෙනකුට ඕනෑම් වෙලාක ඕනෑම දානයක් ඕනෑ මහාරයක් ඕනෑම දෙයක් වග තියවාසිවිරජර මේ විදියට දන්දිදී හිටම කෙනෙක් එක දවසක් රජුරු කල්පන කරනවා මම බාහිර වශයෙන් නොදුන්න දෙයක් නෑ අහවල්දී දුන්නේ නෑ කියට දෙයක් ගේ දානශලාවල තිබිලනෑ හැම්ම දේම දීලායි තියෙන්නේ. එහෙම දුන්න මට ඒකිින්වත් ඇති ප්‍රයෝජනයක් මටනෑ. එහ දීන මට වැඩක් නෑ මඳුුණයකෝ බාහිර දේවල්. මට ආධ්‍යාත්මික වූ දෙයක් දෙන්න පුළුවන් වෙන්ඩුවනෑ. අනිමට එහම දෙයක් දෙන්න ලැබුණුත් විරජරුවම කල්පන කරනවා. එම කල්පනා කරකර කල්පන කරකර වවිරජරුව එක දවසක් තිීරණි කරනවා ගේ දනන් ලාවල් බලඩ . එදා උදේ රජ්ජරු සුවන්ද පුරෝප පැංකල දාසේකින් නාලා දට පිරිසිිදියලා අලුත් ඇඳුන් ඇඳලා ආහා රනුභව කරලා මනාව සරණාභරණයන්ග සරසපු ඇත් කඳමතනැගලා සේ සත්ධර න අතර සිය දෙන ආරක්ෂාවට පිරිවලාගෙන් රජරු පිටත් වනා ද සාලාල් බල. ඒ අන්ඩ කලින් රජරුව තමන්ගේ මාලිගා විඉඳලම පාර්ථනාවක් කරනවා. අද මහ මඟදී හරි මට මුණගැහන්්ඩෝන මට ආධ්‍යාත්මික වූ දෙයක් දන් දෙඩ කෙනෙක් මහා මාර්ගයේදී හරි මට මුණගැහි ඒේතුයි කර රජුරු කල්පනා කරනවා. එම කල්පනා කරන කොට විශේෂයෙන් රජරු කල්පන කරන ඇස්තක දන් දෙෙන්ඩ අනනිීමම ගැස් දෙකද ඉල්ලගෙන කවරු රයෙනවාන කවරු රයාචෙ අද මගදි මුණගේ හේවා කියලම යදිෂ්ටානය. එනිසා සඳහන් කරනවා මගදියාචකයක් කම්බුවනවා. මාගේ අදහස දන්න දෙවියන්ට අධිපති වූ සක්‍රදේවේන්ද්‍ර තෙම දෙව් පිරිස මැද හුන්නේ මේ වචනය කවේය. මහත් ඉර්දිී ඇති සිවිරජතෙම උසම් උතුම් ප්‍රාසාධිය හිද නානාප්‍රකාර දාන ගැන සිතමින් නොදිය හැකි දෙයක් දෙක්කේය තමන්ගේ ප්‍රාසාධය ඉදගෙන නාප්‍රකාර දානගැන කල්පනා කරනවා මටආහවල්ක දෙඩ බෑ කියලා දෙන අරමුණ වෙන්නේ නෑ හැමකම දෙන්න පුළුවහ. එබැවින් මේ සත්‍යයක්ද අසක්තියදයි ඔහු විමසමින් මගිම සල බලඩෝනේ ඔහුගේ සිතවෙල්ල ඇත්තද බොරුද කියලා ඒ සිත දැනගන්නා තුරු මොහොතක් නවති වූ දෙවරුට කියන මගිල බල්ල එන්න වව්ලමින් පැසුණු හිසකස් ඇත්තේ ෆැලිවැටුණු ශරීර ඇත්තේ ජරාවෙන් පීඩිත වූයේ අන්ද ස්වභාව ඇත්තේ රජු වෙතලබියය වවුලනවා වයිසටග හිල්ලා. හම රැලි වැටිලා. එහමස්පේ නැතුව රජරුගාවට න්නේ. රජුරුමි මාර්ග එනවා ද සලාවල ටැන් මේ පුද්ගලයා ස්ථානයක ඉඳගෙන රජිරුවන්ට හොදට පේන්ඩ රජුට ආශිර්වාද කර කර තමයි පාරයින්ට වෙලා ඉඳගෙන ඉන්නේ. හෙතම එකල් හි වමතද දකුණතද යන දෑත ඔසවාගෙන හිස්සෙහි ඇදිලි බැඳගෙන මේ වචන කියය. ධාර්මික වූ රටවර්ධනය කරන්න වූ මහරජ නුභගින් ඉල්ලමි අන්දය කියනවා. ධාර්මික වූ ට වර්ධනය කරන්න වූ මහරජය උඹෙන් ඉල්ලිීමක් කරනවා. ධනෙහි ඇලුනාවූ නුබවහන්සේගේ කීර්තිය දෙවි මිනිසුන් අතර පැතිරිලා ගිල්ල දන්දෙ දදි තාම කැමතිගේ කීර්තිය දෙවියන් අතරට මිනිස්සුන් අතර පැතිරිලා ගිහිල්ල නිසා තමයි මංගෙන දැන ගත්ති කීර්ති ගෝෂාවසිද. මාගේ නේත්‍ර නම් වූ ඇස් දෙක මන්දය මගේ ඇස් දෙක මාන්දයි. නැසුනු චක්සු ප්‍රසාදය ඇත්තේය චක්ෂු ප්‍රසාදය නෑ මැරි ලගි හිල්ලා මට එක් ඇසක් දුන මැනව නුබද එ ඇසකින් යැපයි කියන ලදී මට දෙකමනය උට ඇ දෙකමති න ඒයනිසා මට එකක් දෙඩ ඔබ එකක් තියාගඩ කෙන රජුවන්ටි යෝජනාවක් කළා එකල් හි විදන් විිවිධන් දානං යන්න තමා විසින් දෙනලද විිවිධ දාන ගැන සිතන්නේ දාන හෝ මාවිසින් දෙනලද විවිධ බාහිර ධනවස්තු ගැන සිතන්නේ අදියන් සෝ නපස්සති බාහිරවස්තුමෙන් ආධ්‍යාත්මික වස්තුූද අදයිියන් දිය නොහැක්කෙමෙයි නොදකි බාහිරවස්තුන් දුන්නා ආධ්‍යාත්මික වස්තුවක් මට දෙන්නඩ බැහැකි කියලනම් කවදාවක් දකින්නේ නෑ ඇස් පවා උපුට දෙන්නමී සිතිවෙමී යන අදහස එතනහිම සඳහන් කරනවා ආධ්‍යාත්මික වස්තුූන්ගේද නොදිය හැකි දෙයක් නොදැකීම දිය හැකි බවහිම දැකීම සත්‍යයක්ද නැතුහොත් අසත්්‍යයක්ද ජනර්ථයයි මට මේක දෙන්න පුළහන්ද බැරිද කාරනාව සත්තිද සත් දි කෙල විම සඩයාව නමුත් රජිරුවන්ට ඒ ඕන එක දෙඩ දෙන්න පුළුහන් සිවිරජරුවන්ගේ ප්‍රර්ථනාවක් නතර තියෙනවා. කවරුුවරි මගේ හරද මාන්සය ඉල්ලුව මම විසින් පිහිියකින් කපලා මා විසින් ලේ පෙරපෙර උගුල් ලෝල හරියට රත්නලුම්මක් සම්පූර්ණයෙන් ගලෝලා දෙනවා වගේ හර්දමාසේ ගලුල්ලා දෙදඩ මට තියන පුදුම කැමැත්තා. කවරු හරි බඩිගිනි කලා මස් ඉල්ලගෙනනාවත් සිම තිවුණු පිහිහිය කරගෙන මගේ ශරීරයේ මාස කපකපා දන්දින්න තියෙන මට පුදුම ආසාවා. කවරු හරි ලේල්ලගෙනවත් මගේ ශරීරයේ වේලිලා වැටනකං ශරීරේ තින ලේටික දන්දට මට තියෙන්නේ පුදුම ආකාර ආසාාව පු කැමැත්තක් ය ප්‍රර්ථනාවෂි විරජ්ජුරුගාව හැමවෙලාම තිබුණා. ඉති ඒනිසාස් විරජ්ජුරු තේරණය කරන පුද්ගලෑට දෙ ඇස්තක දෙඩ තීරණය කරලා මග ඇස්තක දීල්ල බෑ කියලා එ පුද්ජල යන ගහගනා පහ මාලිගවටයනවා මාලිගාවට ගිහිල්ලා ආමන්ත්‍රණය කරනවා. මම ඔහුගේ වචන යාසා සතුටූයමි මග ඇස්තක ඉල්ල පුනිසා සතුටනා මෙතෙක්කල් ප්‍රමාදවීම ගැන කලකිරුණු සිත් ඇත්තෙම් කරන ලත ඇදිලි ඇත්තෙම් හටගත් ප්‍රීතිය ඇත්තෙම් මේ වචන කීවී මමදැන් මෙසේ සිතා ප්‍රාසාධයෙන් ආවිි. ප්‍රාසාධයෙන් නික්මනේම කවරුහරි මගේ ඇස් දෙකාද ඉල්ලන්ඩ කියලා. නබ මගේ හිත දැනගෙන ඇසක් ඉල්ලන්නට ාවහිය. අජිර අගි තියෙන සතුට. අහෝ මගේ අදහස සමුෘර්්ධ විය පුදු මාකාර ප්‍රීතියක්. මගේ අරමුණාද අද මුදුපත් වනාා වචන මාත්‍රයෙන් නැතු මේ මගේ ඇහැ ඉල්ලගෙනනේම පිළිබඳ ඇතිවවෙච්චප්‍රමාණ ප්‍රීතිය ප්‍රකාශ කරනවා හෝ. මගේ අදහස සමුුරුධ මත්තිය මනෝ රතේ පිරුණේය පෙර නොදැන ලද උතුම් දානයක් අද යාචකඇයට දෙන්නමි මෙතෙක් කල් මට දීගන්ඩ බැරි වෙච්චේ අති උතුම් දාානයක් මේ යාචකෑ වෙනුවෙන් අදමන් දෙෙනවා. මේ කාරණාව මෙහෙම සඳහන් කරන කොට උන්හස බුද්ධත්වය ප්‍රාර්ථනා කරගෙන ඇහැ දන් දෙන්නට හදන්නේ මේ වයසක මිනිකුට මෙතන උන්හසසිර පෙනනීමට ඉන්නන්නේ වයිසක මින්හෙක්. මෙයිනි සක්කදේ ද්‍රියූ. නමුත් එතකොට ඒ පුද්ජලයාගේ සීලවන්තකං ගුණවන්තගං හැසිරීම් එම කොත නෑ. මගේ සීලයෙන් මගේ ධානය මහත්ඵලයි. අපිට කොයි තර දේව ිග ගණඩ යෙනවාද කළ සඳහන්කළ ඒකයි. බුද්ධත්යේ පතා දන් දෙන්නේ මසිල්්ධතුන් ගුණවතුන් හොයාගම ගියාහෙම නෙවෙයි. ඒ පුද්ජලයාගේ සීලයා ගුණේ ගැන කිසිම තැකීම කාවර්ජන කිරීම නැහැ. මගේ දානචේතනාව මුදුන් පත්කිරීමේ අවස්ථාව වල බිච්චි ප්‍රීතිය විතරයි රජිවන්නතයෙන්න. දෙනිසා තස්ස මේ ගාත තස්ස කල සඳහන් කරනවා බ්‍රාහ්මණවේශය දරන සක්‍රයාට ගහෙට්ටා ජනු සතුටුව සංවිග්ග මානසෝ මාගේ සිත දැනගෙන මුොබ මෙහිියාව ජාචකයනී යමෙක් මේ ලෝකෙහි රෘෂයක විසින් දීමට අපහසු යැකිව්වාහූද ඒ උත්තම අංගය වූ ඇස්තොපි ඉල්ලන්නාහූය කවරකු විසින් අනුසාසනා කරන ලද්දේ ඇස් ඉල්ලීමට මා සමී පේටාවේද. කවුරු කියලදම මංගාවට ඇසිල්ලගෙනාවේ. කිය. ඒයාසා බ්‍රාහ්මණවේශධාරී සක්‍රයාමසේකිවේය. බ්‍රාහ්මණය නුබ යම් බලාපොරොත්වයකින් ආවෙේහිද. සඳ ශක්‍ර දවන්ද්‍රය සඳහ කරනවා රජතුම දෙව්ලව දෙවියන් කෙරෙහි යමෙක් සුජම්පතියයි කියක්ද දෙවියන් අතර යම් කෙනෙකුට සුජම්පති කිය කියනවක්ද. ඇයි සුජම්පති කියල කියන්නේ සුජාතා ක තැනැත්තියගේ ස්වාම්පුරුෂය විච්ච නිසා සුජම්පති කියල කියනවා. ඔහු මනුෂ්‍ය ලෝකයහි මගවා යයි කියත්ද. ඔහ විසින් අනුශාසනා කරන ලද්දා වූ යාචකතෙම ඇස් ඉල්ලීමට ඔබතුමා සමි පීට පැමිණිය උත්තුමාගෙන් ඇස් දෙක ඉල්ල ගඩ කියලා මට යඩ කියල කීවේ මේ සක්‍රදිවේද්‍රයන් වහන්සේ සුජම්පතිහෙවත් මගවා එමලත සක් දෙවිඳ තමයි මට මෙතෙන්ටෙන්ට පාරකීවේ. රජතුමන ඉල්ලීම් අතුරෙන් මගේ ඉල්ලීම උතුම් වුවකි ඉල්ලන ලද්දේ මට ඇස් දුන මැනව ෂයක විසින් දෙන්නට අපහසු යයි යමක් සඳහා කියන ලද්දේ ද ඉතුම් ඇස් දුනමැනවා යමෙකුටමල්ලෝකෙ දෙන්න අපහසුයි කෙල දෙයක් තියෙනවා නං ඒ උතුම් වූදේ මට දෙන්න කියලා ඉල්ලිමක් කරනවා. බ්‍රාහ්මණය නුබ යම් බලාපොරොත්තුවකින් ආවෙෙහිද යම් දෙයක් පතන්නෙහිද නුබගේ ඒ සියලු සංකල්ප සමුෘර්ධ වීවා ඔ යමක් බලාපොරොත්තුව ආවද සියලුම සංකල්ප සමුුද්ධ වුණ කෙන කල්පනා කරන්නට එක සමුුෘධ වේවා බමුණ ඇස් ලබව ට ඇස් ලැබේ එ ඇසක් ඉල්ලන්නාඋනුට ඇස් දෙකම දෙනවා වෙන්න කැහැකිල්ලගෙන මංට ඇස් දෙකම දෙනවා ඇ ඇත්තෙක්ව ජනයා බලා සිටිය දී යව ජනතාව බලාගෙනලෑ මෙතෙක් ඇස් නතුවා පුඹ ඇස් ඇතිමිණිය කැටිට පලය නුබ මගින් ජමක් කැමතිවන්නේ හිද ඒ නුබට සමුෘද වේවා මගින් ඔබ කැමතිෙන්ද ඔබට සේම ඉෂ්ටවේවා ලැබේවා අත්පත්වේවා දෙම සඳහන් කරලා මෙ අ අනගහගනු මාලි ගවටයනවා මාලිගාවට ගිහිල්ලා දේවයන් වහන්සේ ඇස් නොදනි මනුව මාලිගාවට කිය ඇස් දෙන්න කල්පනා කරලා දැන්සි විරජිරු ඇස්දේන්් ඇස් දන්දෙන්ට ලෑස්තී බමුණෙකුට කියලා රජ පුරාමාරංචි වෙලා සියලුම රටවැසිු ඇමතිවරු පරිවාර ස්ත්‍රීන් අග්‍රමහේෂිකවු සියලු දෙනා මැවිල්ල රජරුවන්ට කියනවා ස්වාමීනී ඇස්නුදන මැනවී. බ්‍රහ්මණයා සක්‍රයා විසින් අනුශාසනා කරන ලද්දේ මෙහි ආාවේ වෙමී සක්‍රයා කියපු නිසයි මම හටාව කියල කියනවා. ඒ කාන්තයෙන් මහුට මේ උපායෙන් ඇස ලැබන්නේ යි දැන්න මෙතැන්හි දීම මාවිසින් ඇස් උපටාදීම සුදුසු නොව ඇයි සිතා. බමනාද රැගෙන ඇතුල්පුරයට ගොස් රාජාසනයහින්ද සීවක නම් වෛද්‍යවරයක් ඇැඳවීීම. එක් බිති අපගේ රජතුමා වනාහි ඇස් උපටා බ්‍රහ්ණයකොට දන් දෙෙන් කැමැත්තෙන් යැයි මුලු නුවර ඒ ඒක කෝලාහලයක් විය. ඉක් බිති රජුගේ ඥාතීහුද සේනාපතිආදීහුද ශරාජවල්ලව ඇමති පිරිසද නාගරිකයෝද අන්ත ප්‍රෘිස්ත්‍රීහුද යන සියල්ලු එක්රෙස්වී නොයෙක් උපයින් ඇස්දීම වලක්වන්නා හු රජතුමාද ඔවුන් වැලකයේ මේගුල්ු ඇස්දීම වලක් කණඩ හදන රජරු ඒගොල්ලු වලක්කෙනවා දේවයන් වහන්සේ ඇ නොදන මැනවී අපිසිියල්ලන් හැර නොදමුණු අපිසිියලු දෙෙන තහරින්ඩපා ඇස් දෙන්නත්තපා මහරජය. ධනය දෙනුමැනවී බොහෝ මුතුද තියෙනවා බොහෝ වෙරලු මිනිද තියෙනවා ඒවා ඕන තරන් දෙෙන්ඩ. ඇස්තක දෙන්නඩිපා ධනේ දෙෙන්ඩ ඇස් දෙක දෙන්නඩිපාහ. දේවයන් වහන්ස අලංකාර කරන ලද අජානී ආශ්්‍රවයන් යොදන ලද රථ දෙනු මැනවී මහරජ රන් අබරණින් සරසූ ඇතුන්දුනු මැන. රත්තරංගොලින් සරසලා ඇත්තු දෙන්න. අජානී ආශ්‍රෝ යොදාපු අශ්වරත දෙෙන්ඩ. සවි රජරුවන්ට අහවල්ද දෙන්න බෑ කියල දෙයක් තිබුුණ නෑැකි වේකයි. කොච්චර දුන්නත් ඉවර වෙන්නෙත් නෑ. ඉල්ලන්න මොනෝද දෙන්න පුළුවන් අජානී අශයෝ බහෝම දුර්ල බයි. නමුත් මේ වෙලා වි කියන අජානී අශවයන් යොදාපු රහථ දෙෙන්ඩ. රත්තරංගොලින් සරසපු ඇත්තු දෙෙන්ඩ එහෙම දෙන්න වි රජරුගව හිටියවන් තරම් මනිසු කෙන වදෙන්ඩ වටිනාමදේවර් ඇස් දෙකනන් දෙඩපහ රජතුමනි සේනා සහිත වූ රත සහිත ව ලි සිවුරටවාසියහු වහන්සේගේ හාත්පස යම්සේ පිරිවරා සිටිත්ද ඇස් නොදී සෙසු වස්තුූන් දුන මැනවෙයි කියන ලදී. සියලු දෙනම් කියන ඇස් දෙෙන්ඩෙපා අන් හැම දේම දෙන්නෙෙන මුලු රට වැැසි ෝ එකක හඳින් කියනවා. රජුරු ඒ වෙලා ව අයට කියනවා. යමෙක් වනාහි දන් දෙන්නමයි කියා. නොදීම පිණිස සිත් උපදවාද ඔහු බිමවැටුණු මල පුඩුවක් ගෙන බෙල්ලෙහි බාගන්න යම යමක් දෙනව කියල පොරොන්ද වනාානං පස්සේ පොරොන්දුව කටලා යමක් නොදන්නයි නම් ඔහු කොයිවාගේද බිම වැටිච්ච මලපුඩුව අරගෙන බෙල්ලෙදා ගන්න වගේ. මලපුඩුව කල කියන්නේ උගුල මදද එක බිම වැටිල තින් මගේ කරරි වැටුනෑ බිම වැටිලා. මේ මනුෂ්‍ය බිම වැටිච්චේකා අරගෙනනාය කරේදදාගන්න. වගේද යමක් දෙනවා කියලා බැෑ කියන කෙනන්නේ වගේ කියනවා ඒකයි සඳහන් කළේ ජාතක පාලී තියෙන උදාහරණ ජීවිතයට හම්බවෙලා නැති දේවර එතරම් සංකීර්ණය මේ ජාතක පාලිය යමෙක් දෙන්නමයි කියා පසුව නොදන්නට සිතයිද මුලින් දෙන්නම් කියලා පසේ නොදෙන්ට සිතයිද හෙතම පවිටෙකුටත් වඩා පවිටූයේය පෞකාරයෙකුටත් වඩ වූ පෞකාරයන්ගෙත් පෞකාරයෙක් බෝඩ පත්තිෙනවා දෙන්නම් කියලා දුන්නත්තා. යමෙකුගේ අන පවත්නා තැනට පැමිණී වෙි. යමෙක් ඉල්ලන්නේ නම් එයම දෙන්නේය යම නොයිල්ලන්නේ නම් නොදෙන්නේය බමුල්තින යමක් මගින් ඉල්ලයිද ඒ මම එම දෙන්නමි. බමුණ හයමක් මගින් ඉල්ලන්නව නම් අඟක බමනට දෙනවා මයි කෙසි විරජ්ජිරු කියනවා. සීවක වෛද්‍යවරයා නන්ට ජාමන්ත්‍රණ කළේගෙනමගේ ඇහැරන් දෙට නපුද්ලයක්ට මගේ ඇස් දෙට ඔබ හරි දක්ෂයිම පුදධම දක්ෂ ෛ්‍යවරක් සීවක වෛද්‍යවරයා මගේ ැ ගලෝල දෙන්න කියනවා. වෛ්‍යවරය කල්පනා කරනවා මහරජ්ිරුවන්ගේ ඇහ තෙවුණු සැතකින් කප කපා ඇහැ තුළට පිහි අල්දාල ගලෝල මට මේ හද දෙෙ. තුමාදන්න ඉතාම වටින අවසධ ජාති අරක නබරලා මානෙල් මලකට දාලා මානෙල් මලින් තමයි බෙහිෙත් පුවන්නේ.ඇහට බිහිත් පුවන්නේ මනනිල් මල්ට බෙහිෙත්දාලා ඇහැට ලංකරනවා. ඒ බෙහෙත්වල තියන අෞෂදී ශක්තිය නිසා රජරුවන්ගේ හනි පැත්තැහරෙනවා. පියවී හැනි ප්‍රතර කරගනවා. අප්‍රමාණ වේදනාවක් දෙැනට පටන්ගන්නවා. තරන්න බැයි වේදනාව නැවත බෙහෙත් ඇට ලංකරහම ඇ ගැලවෙනෝ ලිවැක්කරෙනවා රජරු සම්පූර්ණයෙන් ලෙන් තෙත් වෙලා ඉන්න මේ වෙලාී ඇැ ගැල වෙලා දැන්ැ එල්ලනවා මාන්සපේශීගෙන් හැල්ි එල්ලි තියෙන හැ ගල ල වේදනාව කියනක සීමාවක් නැ මේ වෛ්‍යවරය කොයි තරන් දක්ෂිද එහම් ඉදා වද්‍යවරයටට කොයි තරන්දීමම කරන්න පුළුවන් වෙලාද මහරජය නැවත හිතන්ය ඔවහන්සේට දැන් හිතන වන ඇහැ දෙනෑ කියලා ගැලවිලා එල්ලන ඇැ මට පුළුහන් නැවත ඇතුළු කරලා තිබ්බ විදිහටම සකස් කරන්නට මටක කරන්න පුළුහන් තීරණයක් කියට නොන්න හැ දෙනව කීවිදෙන්ටමයි දෙන්ට. ඒවෙලා ඇහැල්ලලා තිවුණු පිහිය කරගෙන මාන්ස පේෂීන්ටික ක්කම කපනවා. අප හරගන රජිරුවන්ගේ දකුණ අත උඩ තියන ස්වාමීණී උබහන්සගේ හ රජරුවය හැදිහ බලනෝ රජරුවන්ගේ දකුණු හැදිහා රජරුව තමන්ගේ වගේ හිම් බලනෝ බේදනාව සීමාවක් නෑ මේ වෙලාව ඇතිවෙන ප්‍රීතිය රජරුවන්ට වේදනාවක් තියනොද කෙලොත් හැඟෙනෑ නමුත් මේ වෙනකොට ඇඳල සියල්ම වස්ත්‍රාබර්ණ ලයින් තෙත්තලා තියන්නේ ලවැක්කෙනවා නමුත්ර ජරු අත්ලොවට තියෙන හැදිහා බලාගෙන සතුට වෙනවා මේදාන දීගණ්ඩ මොන තරම් ප්‍රාර්ථනාවක් තිබුණද ප්‍රාර්ථනාව සමෘධ වත් වනාා පුදුමාකාර ප්‍රීතියක් පුදුමාකාර සතුටකින් මේ හැදට කියනවා ඒ අරපුද්ගනත් තුන්නා එයාගේ ඇස්නැති වල හනැනයට ඇස්නැති වලේහැ පිහිටඕනුවත් සමගම හරියටම නිල් මානිෙල් මලක්පපුන වගේ නිල්ම නිල්පාටට එයාගේ හැ රජරුදිහ බැඩවා දැ එහැක් නැතුව හිටපු පුද්ගලයා රජ්ජරුවන්ගේ ලබලා පිහිටවාගෙන රජරුදිහයේ හහිම්බෙල්වා රජ්ජුරුවන්ට පේෙන් හරියට එක පාරම් නිල්මානෙල් මලක්පිපුන වගේ තමන්ගේ හැපේනවා ඔහුට රජරූපේනවා රජරුවන්ගේ වගේ හැට තමන්ගෙන් ඔහුට දුන්න හැපේෙනවා. ඒ හැත් කළ ඇතිච ප්‍රමාණ ප්‍රීතිය නිසා රජරුසිවක වද්‍යයට කතා කර තින මොහුට අනික්ක හැද කලා. කොහොම දාන ශීතනාවත්ද ඒහැත් ගලු දුන්නට ප්‍රශය හුව ප්‍රමාණ පීතියෙන් ඇස් දෙකම ලැබ්වා රජරුවන්ට ඇස් දෙකම ඇස් දෙක මහිමුණා මේ පු ජල ඇස් දෙකම පැළඳගන රජරුවන්ට ස්තුූති කරලා මිනිසුන්ට පේනකං ඒමාර්ගේ රිියයටකමන් කල මිනිසුන් ල න තැන දෙවලට ඇග සක්‍රති විද්‍රන මෙදනවා කියලා දෙෙනනවා කියලා හිතනවා හිතනවා දෙනවා මද කියලා බල නිසයිති ඇස්තකම දුන්නා ඇස්තක මරන්ගිය ආෙන් උපුට අණ්ු දුන්නේ කියල සඳහන් කරනවා වෛද්‍යවරයා ආයවිදෙන් අරන්දන්න බෙදත් ගල්ලල බිහෙත්තුලි මතමයි රන්දනුව සඳහන් කරන්නේ. ඊට පස්සේ රජ ක න ර ජ ක්න. ක කරන්න ලමේනි මම මගේ උයනට ගිහිල මහන වෙනවා ඇමතිවරුන්ට කතා කරලා කියනවා මට උයනට යන්ද ඇත්කදක් ලැ්ති කර තිද නන් රතයක්ක් ලැති කරලට ඕගොල්ලෝ කැමති නං විතරක් මං වැඩක් නැතිමින් කැමති නං විතරක් මට මේ දැහැටී වතුරයි ඉල්ලගැඩ එකක් සේෝකෙක් මටදද වැට මහර ජර ඉල්ලිම් තරෙන් කැමතිං විතරක් මට එක සේවකයෙක් දෙන්න දැහැටි සහ වතරටික කිල්ලගඩ මම ශීරක් පුතතිය කරනතනටත් ඔහ වශ්‍ය අවශ්‍ය නැහැ ශරීරක් පුත්ති කරනතනට යන්ඩ මට ලන්ව කෙදරදේට එතන්ට ඇන්ඩලවක් කඇදලති රහැක් අදරති යන්ඩ මේ දැහැටී වතර ඉල්ලගන්නක මින්හෙක්දට නවත් මේ අමතිවරු හම කරන රජ සරස ප්‍රංශවිගේක තියාගෙන උයනට අරගෙන ගිහිල්ල තියලා දාසයකුද්දීලා රජුරුවන්ට වැඳලා ගො පිටත් වෙයින ඒ වෙලා සක්‍ර දේවේන්දර කල්පන කරනවා රජ්ජරුවන්ට ඇහැක් තෙරුවන දම කල්පන කරලාන සී රජරුව ෙනටලලා විවේකිවවෙන්න වෙලාව කෙනෙක් ආවා බව දැනෙන් පාද හඬ ඇහෙන්ඩ විදිනවා. ඇවිදිනකොට රජ්ජුරුනවා කවදතන කියලා මහරජ මම සක්‍ර දේවේන්ද්‍රය කුමක් සඳහා මවාද ඒ සඳහන් කරනවා ඔබට ඇස් නෑ ඔබ ඇැස් දෙක් දෙන්නයි ම මාවි. කැමතිවරයක් ඉල්ලන්ට මට ඕනම් වරයක් දෙඩ දෙන්න පුළුවන්. ඒලයි මුොද සිවර ජිරක කියන්නේ සසිවරජුරුක කියන සක දේවේ න්දරයන්නේන මට හිල්ලන්ඩ ධනයක් නෑ. අහවල් දේ දෙන්න කියල ඉල්ලඩ ධනයක් නෑ මට ඔක්කොම තියෙනවා. සියලු දේ මට තියනවා. මාලිකා තියනවා ස්‍රංගිදී මුතුමෙනෙක් මට හිගනෑ මකොත් මටේපා හැබැයිදැම්මට ඇස් දෙකක් නෑ ඒහිදා මම දැන් ඉල්ලන්න කැමති නං වරයක් මම ඉල්ලන්න එකම වරය යිතියෙන්නේ මට ඇස් දෙකක් දෙන්න කෙලද නෑ මට මරණය දට. එට ඇස්නම යෝනේ පටද මරණය දට. එමට අනි කිසි් දෙින් වැටක් නෑ. මෙමුත් මරණය වරය කෙරීර දෙන්නේ. ඉංසාසක්ට දෙවීන්ද්‍රය සඳහන් කරනවා. මහරජය ධානය කියනෙ පරලෝට විතරක් විපාක දෙන එකක් නෙමෙම හරජ යමෙක් හරිටම දැදුන්නනක් මහරජය ඒ ධානය කොටසක් මේ ජීවිතය විපාක දෙනවා. මහරජය ඔබ දන්දුන්න බව ඇස් දෙක සත්‍යයයි. ඔබ ඒ ධානය දෙන්ඩ ඉතාම කැමැත්තෙන් ක්‍රියශීලීව දන්දුන්න බෝ සත්‍යයයි. ඔබ ඉතාම සත්ත්‍යයක පිහිටල ඇස් දන් දෙෙනවා කිවා ඒ සත්‍යය බොරුවෙන්ට දුන්න නෑ කවුරු පාකිවත් ඒ ඇත්ත බොරු කරුවනෑ බැස් දු නමයි දෙනිසාාවට ඇස් පහලවෙයි ප්‍රාර්ථනා කරඩ ඇස් පහලවෙෙන්ඩ කියලා. මම දෙනවා නෙමෙයි ප්‍රාර්ථනා කරන්න ඇස් පහලවෙන්න කියලා. සීරජරුවයහ පහ පාර්ථනා කරනවා. සීරජරන් ඇස් දෙකම ලැබිෙනවා. හැබැයි ඒ ඇස් දෙක සඳහන් කරන එක දිව්‍යමය ඇසක් නෙමෙයි එක මනුෂ්‍ය ඇසකුත් නෙමෙයි එක දිව්‍ය මේ ඇසකුත් නෙමෙයි එකනනි දවසකුත් නෙමයි. නමුත් මේ ඇහට කුච්චර පේනවාද. සඳහන් කරනවා යොදුන් සිය ගණනක් පේෙනවා කියලා. මේ ලැබෙන ඇැස් දෙකට යුදුන් සිය ගණනක් පේෙනවා කිය සඳහන් කරහම ධානයාගේ සත්්‍යය මේ ජීවිතයම ප්‍ර්‍යක්ෂ කරවනවා. ඒ ධානය පරලෝට විතරක් නෙමයි මෙලොවටත් ඒක කොටසක් විපාක දෙනෝමයි. එනිසා මෙලොවම ප්‍රත්‍යක්ෂ කරනවා. සිරජරුවන්ට ලැි් ඇස්තක ගැන.

ැේ හැත් පේනකොට ත්ති පේන බිත්ති පේන නෑ. පදරක් බලන් පදර පේනවා පදරෙන් හැත් බලන් න්න පදරගේ හැපැත් පේනවා බාධාවට තියනෙන ගලක්න ගලපේනවා ගල ඇතු බලණ න්න අ හ ප හල ක් විික් නහැට ගල ඇතු ල බනවද තින බලන්ඩ න්න ඇතු පේනවා ලින් හැත් ල ඩන්න ගලේන ැත් හැප පේවා. ඒ මස් දෙක් තමයි රජිරුවන්ට රජිරුවන්ට ලැබෙන්නේ. ඒ. රජරුවන්ගේ පරම සත්‍යවාදී ූදානයේ ධනි බලය නිසා එ සත්‍ය ක්‍රියාවක් තිබුණ මගේ ඇහැ ඉල්ල දෙනවා මයි කෙන සත්‍යයක් ඒ සත්‍යය ඒ විදිහටම රජ්ජරු සම්පූර්ණ කලා නිසාම රජරුවන්ට ප්‍රතිඵලේ ඒ ජීවිතයම දකින්න ලැබුණා මාගේ මේ දි්‍යස් බිත්තියෙන් පිටතිද ගලින් පිටතිද පර්වතය ඉක්මවාද හාත් පස යුදුන් සියයක් ශරූප දැකීම සිද්ධකිරේ යොතුම් සීියක් ඇත තියෙන රූප රූප පේනවාදී යොදක් කියලකැන යටත් පිරිසි සතපුුම් දහයිකට වඩා වැඩි එකෙන් හැතැක්ම දහසක් පමණ ඇත ඇත පේනවා පිටත් වඩා විටත් වඩ පේනවා මේ ලෝකෙහි මිනිස්සුන්ට ්‍යයාගේයට වඩා උතුම් වූ අන් කිසිවක් නම් නැත මේ ලෝකෙ දන්දෙනවට වඩා උතුම්වන් කිසි දෙයක් නෑමිල්ලෝක පිදිච්ච මනිස්සුන්ට මිනිස් ඇසක් දී මාවිසින් දිව්‍ය ඇසක් ලබන ලදී අඳ මිනිස් ඇහැක් මට ලැබුණ දිවවමයසක් මේ කාරණය දැක සිවිරට වැසියන දන්දිව සිවිරට වැසියන මම ලබාගත් ධනයගේ පලය දැකලා බ්‍රධන්දී පල්ලා හොඳට ප්‍රතිඵල දැක දකා දන්දී පල්ලා එ දන්දමින් දන්දමින් කුසල් කරන්න කල සඳහන් කරනවා. ශක්ති පමණින් දීමක් දීමක් කොට අනුභාවයත් කොට නදා නොලබන ලද්දා හ සර්ගලෝකයට පැමිණිවූ ශක්ති පමණින් දෙෙන්ඩ අනුභාව කරන්න මේ ලෝක නින්දා ලබන්න නැතුව ස්වර්ගයට ඇන්න කියලා තම ගටවවැසියගින් ඉල්ලීමක් කරනවා මේ ගාථ අදේශනා කර කල්හි මෙසියලුම දෙනා අප්‍රමාණ ප්‍රීතියට පත්වෙනවා රජ්ජරු නැවත මිනිස්වය විල්ලාරගෙන ගෙල්. රාජි පිහිටෝනෝ සඳහන් කරනවා මෙහි වෛද්‍යවරයා සීවකෙන් අතති දක්ෂ වෛද්‍යවරයානන් ආනන්දෂ්තවරයන් වහන්සේ මයි. සක්‍රයා හැටියට එදා ඇස්තකඉල්ලගෙනවි දෙවස්ලාබීන්න අතරාගතනතුරු ලබාගු අනුරුද්ධ මරාතන් වහන්සේ මයි. එ ඇස් දෙන්න සේ මහරජාණන්නන් ලොවතුරා සම්මා සම්බුද්ධවෙච්ච මංම වෙන බෞභාගිතු වහසේ පසේ කාලික පැදිලි කරලා දෙෙනවා. එම නම් මෙතන මෙ ධනය ගැන සිවිරජුරු සඳහන් කළා දන් දෙට කියලා එක පිළිබඳුව අපි වචන කීපයක් සාකච්ඡා කරමු කාලීඉවරෙන්ට කලින් මෙධනය සඳහන් කරනවා හරියටම දුන්නුත් අතිශේම මහත් පලයි කියලා එනිසා මේ ධානය හැම වෙලා ඉගෙන ගණඩ අලුත් එෙන දෙයක් ධනය කියන කාරණාව නමුත් වටිනාකම නිසානි සිවිරජිව සඳහන්කිරේ මීට වඩා වටි දෙයක් දකට නෑ කියලා වටිනක් මොකොයිතරං ශ්‍රේෂ්ටද අපේ බුදුරජාණන් වහන්සේ ඒකාරණ පැහැදිලි කළා මේ දානය පිළිබඳව හරි හැටි යම්කිෙනෙක් දන්නවනන් එදිනදා ආහාරයට ගන්න බත්මිගානී තියන අන්තිම බත් කට තිරිසං සතකුටුවත් නොදී නං ආහාරන්න බහ කරන්නේ තිරිං සතකුට ආහාර පිටක් දුන්නොත් අනාගත ජීවිත සීයක විපාක දෙනවා කිය සඳහන් කරන්නේ. මේක හරියට හිතුවොත් කොයි තරම් ප්‍රීතියක් ද තමන්ගේ ආහාර පිගානතින් අන්තිම බත් කට අනාගෙනයන්නේ ගෙර ඉන්න බලිපටියට නැත්තම් පූසාහ දෙන්ඩ. නොත් ඒක දෙන ගමන් ඔහු අනුභව කරන දිහා බලාගෙන කල්පනා කරන්න පුළුවන් නං මේ බත් පිඩ දුන්න එක නිසා. නිවන් දක්නා ජාති දක්වා මේ සංසාහරි මං කොයි කොයි යාත්මෝල කොයි කොයි විදිහට උපදීද. නමුත් මට ආත්මසීයක් ඇතුළත මේ බත්පිඩ නිසා කොහෙ කොහොම ඉපදුනත් ආහාරණම් හිගනෑ. ඕන තරන් මේ ලෝක ගැන කල්පනා කරනකොට ආහාරනැතුව මැරණෑ ඇතැම් රටවල්ලද. ඉපදෙනවා මන්ද පෝෂණය හැදෙනවා කණඩ නැතුව කණඩනැතුව වේලිලා ැමැරිලේනවා. එහෙම ලෝකයක් මේ අපි. අපිට එහෙම දේවල් පේට නැතිනිසා. අපේ රටේ කණ්ඩ නැතුව මැරණයි නැති නිසා අපිට ඒ පිළිබඳව තියන බෞ්ක තේරෙන්නේ. නමුත් එහෙම අය දැක්කට පස්සේ එහෙම ප්‍රදේශ එහෙම රටවල් පිළිබඳව දැක්කොත් අපිට සංසාරි කොච්චර භානකද කෙළ හිතෙනවා. දෙහමන මේලු ගොල්ලු මනුස්ස ජීවිතයක් ලැබුවත් මි්‍යාදුෘෂ්ික නමුත් සංසාරයේ තිරිසං සතිකුටුවත් බත් පිටක් දුන්න නැද්ද. එහෙමනං අද මේරට ඒපදිලා අපි. කොහොමත් කාලබීල ජීවත්තෙන්ඩ කොයිතරන් සංසාරය දීල පින්කරල තියෙනවාද එනිසාමයි සඳහන්කළ එහමනම් බත් පිඩක් දිී බත් පිඩක් දිදිී කල්පනාවෙනවා නං මේ බත් පිඩ නිසාමන් සංසාර සාපි පාස දීදික තියන්ගි දහස්ස වෙනවා අදත් බත් කටක් දෙෙනවා හිටත් දෙනවා මේ තිරිසන් සතිකුට දීම ගැන කල්පනා කිරී නමුත්බි බුද්ධ දී මහෝත්තමයනන් වහන්සේ අරමුණු කරලත් අසාමහන්ි පින්කං අප සිද්ධ කර සංසාරයට කුසල් වඩනවා. එහෙමන දානයේ දිම කාරණනාවත්ත පිසිහිපත් කරමු එ දන් දෙනකට හරියට පරිසංවෙන්්ඩුව නෑ. තාන පාරමිතාව හරි ලොකුයි ඉස්තරලාම අධිෂ්ඨාන කරන්නේ ධන පාරමිතාවල. මෙත් බුද්ධත්ත එළබන්ඩ කලින් ඉපදන අන්තිම මනුෂ්‍යාත්ම භාවේ වෙස්සන්තරම මරජ්ජුර වෙෙස්සන්තර බෝසතාානන් වහන්සේ දන් දෙෙනවා. එක පටන්ගත්ය ධාන පාරමිතාවෙන් ැන් අෙක් පාරමිතා දහයි පුරල ඉවරයි නමුත්තව දාන පාරමිතාව තාවපුරනවා. ඒඇන්නේ දාන පාරමිතාව කියන එක ලොකු භාජනයක් නං අනනික් පාරමිතා ඔක්කොම මේ වාජනය ඇතුළි තියනවා එතරම් විශාලයි. හැබැයි මේ තරම් පල සහිත ධානයක් පූජා කරන්න පුළහන් වෙන්නේ හොඳ විදර්ශානුවක් තියෙන කෙනෙකුට විතරයි කළ සඳහකරනවා හරියට දන් දෙන්න පුළුවහන් වෙන්නේ විදර්ශනාවක් තියන කෙනෙකුට විතරයි මකද අපේ හිතේ නැගෙන අත්තිෂයිම් සියවුම් වූ කක්ලේස ධර්මයන් හඳුනගඩ අපිට හරි හරි යමවි. එතාම සිියවම් ලේස ධර්මයන්. එහෙමම් අපි නිරන්තරයෙන් දන්දිනාය එනිසා මේ කාරණාව අපි දැනගමු.ඒ සිියවම් වූ කලේෂ ධර්මයන් ලෝබයයි දේශයයි මෝහයයි. ප්‍රධාන වශයෙන් මේේතුන යටපත් කරලා දන්දින්න යට කතා කරන්නේ මේතුන යට පපත් කරන ගොඩ දානය උදෙසා යටපත් වතුතාව බොෝ දීවල් යටපත්වෙලලායන. ලෝබයි දේශයි මෝහයයි යට පත් කරන්නන්න මේවාගේ දේවල් සමහරලාට දැනෙන්නේ මහා දන්දිනකොට පුංචි දන්දිනකොට නෙමයි මහා දන්දිනකොට මයි මේගේ දේවල් මතුවෙලයින්නේ සාමාන්‍ය කල්පනකර අපි ධනකර බඩු ගණ්ඩයවා එකම බාණ්ඩය මිල තුන්න කර තියෙනවා සාමාන්‍යකක් මධ්‍යම ප්‍රමාණ ඉහළම ප්‍රමාණ්‍ය ඉහම ප්‍රමාණ ිලෙෙන් බොහ මාධිකයි එ මම ඉහළම ප්‍රමාණක ගන්නවදවිධානී හැටි ධන මහත් පලවෙන හැටි. මම ඉහළමක ගන්නවාද අපි ්‍රවාමිනාශල සයනම කර දන් දෙෙනවා. අපි ඉහළමද ගණඩකර ගණඩ ගියා පලතුරක් වේවා පරිෂ්කාරයක් වේවා බොහම ගනන් අප ගණඩහ අපි සිවරක් කල් පන්දහක් විතරකිවවා සියනමක් කින්නවා පන්ද ගනින් සියක් පූජ කරඩග. ි කන්න ඒහින්ද තීරණ කරනවා එහෙමන නෑම මදමික ගන්න දෙමන ව ගන්න කරගයන සා්‍යින් සාමාන්‍යෙන් දැනන්න සාමාන්‍යින් දකින දේවල්ගෙදස් පන්සි තියවා ඉපුරුවන් බැරිසිවුරු තියෙන්නේ න මුදලියහුවත් කියක් විර එකක්ද ද පස විරක්. එතකොට උත්කෘෂ්ට නෑ නමුත් මමකතමයි දානට දඩහගන්නේ. ැ ඇයි එතකොට ඉහල මේක ගණ්ඩය නැති රුපිය පාලොස් දහක් විතරගට කියනවා මෙ හොඳ මේකත් තියෙන පලුස් හයි මංකල්පනක පලුස් දාහ කියල කිය පරි දායින්ටෝකොම් පිරිරීමට ගන්න ළවා. ධානකුත් දෙන වාරගෙන හැබයි දාන චීතනාව ශක්තිමත් ශක්තිමත් නෑ. එහෙම නං මම දාානයක් සංවිධානය කළා මේ මේ දේවල් මන්දාානයට යොදනවා ඉහළම දේවල්ලු ලින් ගන්නවා හැබේ මෙච්චරක් මි වෙනවා. එතකොට කෙනෙක් ඇල්ල මගේ මෙහ මහනවා. මොනෝද ධනට ගණ්ඩ තියෙන්නේ මකී නමගේ ලිෂ්ටේ එක මේ දේවල් මට දානට ගණඩ තියෙනවා ඇතු රපනු සය කියන එහම පිරිකරටික මංගරන්න දෙන්න. මෙන්න මේ තැන් හරියට පරිසං වැඩුව. මගේ තඒක පාරම ප්‍රීතියක් ඇතියෙනවා. ඇයි ප්‍රීතියක් ඇතිවෙන්නේ ඒ සඳහති බිච්චි බර මගෙන් නිනා කියලා හිතුනොත් එතන තියෙන ධන චේතනාවක්ක මේ ලෝබ ජේතනාවක්. ඒ සඳහති බුණු බර මගින් නිදසුනා ඒ දානය නෙමෙයි ඒ ලෝබේ අන්න කයි කීවේ අත්තිශෙීම්ම සවුම් කියලා. හඳුන ගණ්ඩෝන අත්තිශේීම සවුම් නමුත් මගේ පින්කමට කට්ටිය සම්බන්ධ කරන්නටත් න. ඒ පිරිස මං සම්බන්ධ කරගන්නේ අනුකම්පාව හින්දාකාර්ට දුකම්පාව ඒ අයට හොඳ සිහෙන් ඒකිව ම අපි විරිගරටික බාර ගන්න කියලා මගේ හිත ශක්තිමත්තතියඩෝන කිස්සි කෙනෙක් හිටියත් නැතත් කෝටියක් යනවක මගදානට මං මේ කෝටයට දාන දෙනවා මයි කෝටය වීදැන් කරලා මන්දානේ දෙනවා මයි කවරු හිටියත් නැතත් මේ බද්ලයා මගින් ඉල්ලනවා ඔොහුට පින් සිද්ධ වෙන්ඩුවනෑ. මට ධානය දෙඩා පහසුනෑ මන්නයි වෙලා හරි දෙනවා මොහුට පින් සිද්ධ වඩුවනේ නිසා මොහුපියකට ටිල්ගන් ධාන මංයට දෙෙනවා. ඒ මට පහසුවක් තක නමයි ඔහුට පංකාශ නිසා අන්න තන මට ප්‍රීතියක් ඇතිවුනොත් ලෝබසිත ඒක ධානසිතක් නෙම ඒක ලෝබ සිතක් අන්න තන මනාව මනාව බදධ කරඩුවනෑ අන්න ඒකයි අපි කොච්චර දන්දුන්න කියකීවත් අපේධානය ශක්ති මත් නැත්තේ. අපිට හිතනවාමි කෝටිය ැංකෝකින් ගන්නවා. බැංකෝකං අරගන මට අවුරුදු දහයක් විතර ගෙවන්්ඩවෙයි. එහම දන් දෙෙනවද මේ ලෝක කවුරුවත්. බැංකෝකින් අයමුදලක් කරගෙන අවුදු දහයක් විතර ගෙවන්ඩ. එහෙම දන්දනයි ලෝකී වාද. එහම දන් දෙන අයි ලෝක නෑ. නයවෙන්නේ නෑ. දෙන් ඒනයිකාරෙක් ඉන්න බරි හිදා හැබැයි අපි නයවෙන්න නැත්තේ දන්දදී තරයි නමේ මේ මිනිස්සුන්ගේ මනස මේ කෙලෙස්වලින් වහ හැටිමට වෂි කල යක්ක් ෝන මයලබයිශ කළ න්නවා හැයි දානට නය වන්න. මට වාහනයක් ෝන මංගවතින පොඩි දලයි ලක්ෂ පහක් කටක් නයි වෙනවා අවුරුදු පහක් විතර ගෙවනවා මෙහැට හැත්තේ දහගාන මන්නයි වුණ මට ගයක්ක් ඕෝනේ මට ඉඩමක් ෝන බැංකුකින්ගන්න වනයට ඊට වට හැබැයි වාහන ඉදිරලයනවා ගේත් දිරලයනවා ඉඩම මෙහිෙදාලයනවා ලක්ෂ පහාක් නයි වෙලා ධානයක්තිෙනවා ජීවත්්‍යන ක ලක්ෂ පහ ගවනවා වාරික බෙගි හැබැයි දුම සතුටක් නැද්ද මම ඒ ලක්ෂ පනාවාරක හැටියරගෙවෙලා හැබැයි හබ දොයිතුවක්ම හැතියල යන්නෙත් නෑ කටව දීලන්නෙත් නෑ සේර මාර්ගෙන මම හරි ලස්සන ගමනක් යනවා අර්ථික දිරනේ ුවක්කු හේදාලා මන්දුකසේ මරලනවා එ අපිට එහෙම හැඟෙන් නෑ. ඒ නිසා අපේ ධාන චේතනාව ශක්තිමත් න ධනය ලොකුවෙන්ට ලොකුුවෙන්ඩ අපි ගන්න බා්ඩ ඒල වටිනාක මාඩුවෙන ලකූ දානයක් දෙනවා ලෝකට පේඩුවන නිසා නොත් මංගේක දෙන්නවන්නේ වරියට දුන්න හැටි මයිවිතරක් දන්නවා ඉදාානක් දුන්න බවඇත් ඇැමෝම කතා කරනවා හැමෝම කතා කරන්න හනාට හැබැ ප්‍රතිපල ප්‍රතිඵලහිගයිමකද ලෝභ ඇත්තිබුණ දේශය ඇතිබන මෝහ ඇතිබුණනා. එයිනිසා ධානකාරණවිරමේත හරියට මවබෝධි කෙරුවොත් අප්‍රමාණ සතුටක්. මේ පාර්මිතතා පිට තව දෙක් සාකච්ඡා කරන්න යෙන ඉවර කරන්න ප රම තාව කච් කල නැවතාව කච්චා කරල ව මයි අපි ේශනාව හට න්ත සාකච් හ ර ග ස හ න් ොහම ට ර චා ල තුමයි. ගර්ම දේශනාවට තියනෙන කාලිය ම වෙල සා. අදටපි ධර්ම දේශනාව මතැනින්. නිමා කරම ස්‍ය පාරමිතාව.